ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි. හැම දිනාම සූදානම් වෙන්නේ අපේ මේ වැඩසටහන් මාලාවේ 8 වෙනි දවසට සහභාගී වෙන්න. එතකොට මේ නිදහස් වීමේ මාවත වැඩසටහන් මාලාව. ඊට කලින් කළා අපි සතුටේ විද්‍යාව වැඩසටහන් මාලාව. මේ වැඩසටහන් මාලාව ඉවරුණාට පස්සේ මේ අවුරුද්ද අපි පටන් ගන්නවා සෝතාපත්ති කියලා වැඩසටහන් මාලාවක්. මේ වැඩසටහන් තව කිහිපයක් ඉවරුණාට පස්සේ. එතකොට මේ 10 වෙනි වැඩසටහනෙන් පස්සේ අපි සෝතාපත්ති වැඩසටහන් මාලාව පටන් ගන්නවා මේ අවුරුද්දේ. ඉතින් මේ පියවරෙන් පියවර යන ගමනක්. පොඩ 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 අපි දැන් සතුටටපත් කළා, නිදහස ඇති කළා. ඔන්න දැන් සෝතාපත්ති කියන තැනට යන්නේ කොහොමද කියලා තමයි අපි ඊළඟට කතා කරන්නේ. අද දවසේ නෙවෙයි, ඉස්සරහ වැඩසටහන් වලදී. එතකොට දැන් මේ හැම එකක් ඇතුළෙම ඒක තමයි තියෙන්නේ. දැන් අපි ධර්ම මාර්ගයේ පටන් ගන්නෙ එතනින්නේ. සෝත ආපන්න කියන්නේ මාර්ගයට පැමිණියා කියන එකනේ. එතන මාර්ගයට පැමිණීම පිළිබඳව තමයි අපි මේක සාකච්ඡා කරන්නේ. එතකොට අපිට අවශ්‍ය වෙන දේවල් අපි විවිධ ස්වરૂපයන්ගෙන් විවිධ පැතිකඩයන් ඔස්සේ දකින්න පුරුදු වෙනවා. විවිධාකාරේන පස්සතිති විපස්සනා. විවිධ පැතිකඩ ඔස්සේ දකින්න පුළුවන්කම හදාගන්න එක තමයි විපස්සනා කියන්නේ. ඒ වගේම විශේෂයෙන් දකින්න පුළුවන්කම හදාගන්න එක තමයි විපස්සනා කියලා කියන්නේ. එතකොට අපි මේ විපස්සනාව තමයි පුරුදු කරන්නේ. අපි එක එක දවසට එක එක කෝණවලින් ඕගොල්ලන්ට ධර්මයේ දිහා පෙන්නනවා. නේද? ගිය මාසේ පෙන්නවා, ඊට පස්සේ මුලින්ම පෙන්නවා විඳවමුද නිදහස් වෙමුද. ඊට පස්සේ අතීතයේ විසින් ඇති කරන පීඩාවෙන් නිදහස් වීමට පියවර හතරක්. පීඩාවෙන් නිදහස් කරන සොඳුරු හුදකලාව. අනාගතය ගැන ඇතිවන බියෙන් නිදහස් වීමට ක්‍රම පහ. සතුටින් මිය යන්නට නොව සතුටින් ජීවත් වීමට කියා දෙන මැදුම් පිළිවෙත. ඊළඟට බ්‍රහ්මචර්යාව. ඊට පස්සේ අපි කතා කළා වීරියද වාසනාවද. ගිය මාසේ අපි කතා කරේ වීරියද නැත්නම් වාසනාවද අපිට මේ නිවන් දකින්න ඕන වෙන්නේ. අපිට තේරුණා මේ දෙකම ඕන වෙනෝනේ. මේ දෙකෙන් අපිට පාලනය කරන්න පුළුවන් වාසනාවද වීරියද? වීරිය. අපිට වාසනාව පාලනය කරන්න බෑ. හැබැයි අපිට වාසනාව ගෙන්ව ගන්න ක්‍රමයක් මම කියලා දුන්නා. මොකද්ද? සිත, චිත්ත නියාම, නියාම ධර්ම පහක් කිව්වනේ. මොකද්ද? බීජ නියාම, ඍතු නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත නියාම. එතකොට මේ බීජ නියාම කියලා කියන්නේ ඥාන, අපේ ජීවිතයට හේතු වෙන පරම්පරාගතව අපේ ඇතුලෙන් එන ඥාන. එහෙම ගන්න පුළුවන් එක බීජ නියාම, ඍතු නියාම. ඒ කියන්නේ අපේ ඉන්න ප්‍රදේශයේ පළාත, ඒ ඍතු විපර්යාස. ඊළඟට කම්ම නියාම, කර්මය, අපි කරගත්ත පෙර කරගත්ත අකුසල කුසල කර්ම. අපි කියනවා අපල නේ, අපේ කේන්දරේ තියෙන්නේ ඕවා නේ, ඉතින් නේද? කර්ම. ඊළඟට ධම්ම නියාම, ධර්මතා තියෙනවා. මොනවාද? වයසට යන එක, ලෙඩ වෙන එක, ওই දේවල් තියෙනවා. සමහර ඒවා අපිට වෙනස් කරන්න බැරි ධර්මතා තියෙනවා. අවසාන එක තමයි චිත්ත නියාම. මේ සිත. සිත තමයි වැදගත්ම වෙන්නේ කියලා අපි කතා කරා. ඒතර මේ නියාම ධර්ම පහෙන් මූලික වෙන, ප්‍රධාන වෙන හොඳම නියාම ධර්මය මොකද්ද? චිත්ත නියාම. අපිට වෙනස් කරන්න පුළුවන්. බෑනේ මේ පුළුවන්. චිත්ත නියාමයේ වෙනස් කරන්න පුළුවන්. ඒක ඇතුලේ සියල්ල අපිට වෙනස් වෙනවා. අවාසනාව වාසනාවක් කරගන්න බැරිද? පුළුවන්. අපි ඒක තමයි ගිය මාසේ කතා කළේ. අද එතෙන් සිට අද අපි කතා කරන්නේ වෙනස්ම මාතෘකාවක් නෙවෙයි, ඒකෙම දිගුවක් ඉස්සරහට. හොඳට නරකට දෙකට කටොමය. අද අපේ මාතෘකාව වචන. මොකද මාතෘකාව? වචන. විතක වචන සියුම් ආයුධයකි, විතක වචන ඖෂධයකි. නිවන් දකින්න ඕන වෙන්නේත් වචනයක්ද නැද්ද? ඒ වගේම මාගන්දිය අපාගත වුනේත් වචනයක් නිසාද නැද්ද? බුදුහාමුදුරන්ගේ වචනයක් නිසා. බුද්ධ වචනය අපාගත වෙන්නත් හේතු කරගන්න බුරුවන්ද බැරිද? පුළුවන්. මාගන්දියට බුදුහාමුදුර කිව්වේ මොකද්ද? මාගන්දිය කියන්නේ සුරූපී කාන්තාවක්. එයා හිතන් හිටියා එයා තමයි ලස්සනම කෙනා ඒ නගරේ හිටපු. එයා කවදාවත් කසාද බඳින්න කැමති වුණේ නැහැ. විවාහ වුණාම කාන්තාවකගේ වටිනාකම අඩු වෙනවද නැද්ද? රූපශ්‍රීය කියන වටිනාකම අඩු වෙලා යනවා.
ඉතින් එයා විවාහ වෙන්න කැමති වුණේ. දවසක් බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනව දැකලා බුදුහාමුදුරුවන්ගේ ලස්සන තේරුම් අරගෙන කල්පනා කළා, මෙයා තමයි මට ගැළපෙන කෙනා. මෙයා තමයි මම දැකපු ලස්සනම පිරිමි කෙනා. එහෙනම් මං තමයි ලෝකේ ඉඳ ලස්සනම ගෑනු කෙනා. එහෙනම් මට ගැළපෙනම කෙනා කවුද? බුදුහාමුදුරුවෝ. ගිහලා බුදුහාමුදුරන්ට අම්මයි තාත්තයිත් එකතු කරගෙන විවාහ යෝජනාවක් කළා. මේ මාව බඳින්නේ කිව්වා. මං කැමති විවාහ වෙන්නේ කිව්වා. බුදුහාඳුර කිව්වා, අතින් අල්ලන්න තියා පයින් පා ගන්නවත් කැමති නෑ, මලමුත්‍ර පිරිච්ච කුණු ශරීරය කියලා බෑන්න. කිව්වේ ගමන් මාගන්දියට තරහ ගියා. ඉතා ඉඳන් මාගන්දිය බුදුහාඳුරට වෛර කරා. බුදුහාඳුරට හිංසා කරන්න විවිධ උපක්‍රම කල්පනා කළා. අන්තිමට මාගන්දිය අපාගත වුණාද නැද්ද? කෙනෙක්ට කියන්න පුළුවන් බුදුහාඳුරන්ට තිබ්බනේ අනේ එහෙම කියන්නේ නැතුව මේ වෙන වචනයක් කියලා ෂේප් කරවන්න. නෑ. බුදුහාමුදුරුව එහෙම කල්පනා කරන්නේ නැහැ. අපි හිතුවට ගොඩාක් දුරදිග හිතනවා කියලා බුදුවරු එහෙම දුරදිග හිතන්නේ නැහැ. එවල සිද්ධ වෙන දෙයට තමයි මුහුණ දෙන්නේ. ඒ මිනිස්සයා ගන්න විදිහ බුදුහාමුදුරන් තීරණය කරන්න බෑ. අඟුලිමාල රහත් වෙනවමයි කියලා බුදුහාමුදුරුව දන්නවද? එහෙම කියන්න බෑ. බුදුහාමුදුරන්ට කියන්න පුළුවන් රහත් වෙන පින, රහත් වෙන හැකියාව මෙයා ගාව තියෙනවා. හැබැයි රහත් වෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ කවුද? ඒ කෙනා එයා ගන්න රියැක්ෂන් එක අනුව. හිත කියන්න බෑ. ඒකයි කියන්නේ හිතේ ඇතිවෙන එවලේ ඇතිවෙන සිතුවිලි ස්වභාවය කියන්න පුළුවන් වුණාට ඊළඟට ගන්න තීරණය බුදුහාඳුරන්ට කියන්න බෑ. බුදුහාඳුරන්ට නෙමෙයි කාටවත් කියන්න බෑ. ඊළඟ මොහොතේ ගන්න තීරණය මිනිස්යෝන්ගේ හරි සංකීර්ණයි. ඒ කියන්නේ ඒ වෙලාවේ ඊළඟ කෙනා අපි හිතනවා නම් ගොඩ නැගිච්ච දෛවයක් හරි අනාගතයක් හරි තියෙනවා කියලා, ඒක වැරදි. ඒ කියන්නේ අනාගතේ දැනටමත් හැදිලා නැහැ. බබා කොටලා නැහැ. දෛවයක් නැහැ. බුදුදහමේ හැටියට ඊළඟ මොහොත තීරණය වෙලාද? නැහැ. තීරණය වෙලා නැහැ. හැබැයි කර්ම ශක්තියක් තියෙනවා ඊළඟ මොහොතට විපාක දෙන. හැබැයි මේ මොහොතේ සිතන සිතුවිල්ලෙන් කියන වචනේ කරන දෙයින් ඒක වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. දැන් තේරෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මේ පාර ඡන්ද දෙනවයි කියලා හිතන් ඉන්නව කාට හරි. හිතන් ඉඳලා සමහර ලාවට ඡන්ද කිට්ටු වෙනකොටම එක පාට වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙලා තීරණ ගන්නවා. සමහර ලාවට ගිහිල්ලා කතර ගහන්න තැනන කියලා ඔන්න මේකටම දිනවා කියලා ඒ මොහොත වෙනස් කරන අය ඉන්නවා. ඒ කියන්නේ අපි දන්නේ ඊළඟට ගන්න තීරණය මොකද්ද කියලා. බුදුහාමුදුරන්ට කෙනෙක්ගේ ආසවක්ෂය ඥානය තිබ්බට කෙනෙක්ගේ ආශ්‍රවයන් ක්ෂය කිරීමේ හැකියාව තියෙනවද නැද්ද කියලා කියන්න පුළුවන් වුණාට එයා ඒක කරගනීද නැද්ද කියලා බුදුහාමුදුරන්ට කියන්නේ බෑ. බුදුහාමුදුරෝ කියන්නේ තුම් මෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා. ඔබ විසින් උත්සාහ කළ යුතුයි අපි මඟ පෙන්වන්නෝ පමණි. ඒක තමයි දාරුචීරියට අවශ්‍ය වචනය බුදුහාමුදුරුවෝ කිව්වා. හැබැයි දාරුචීරිය ඒක වැරදි විදිහට ගත්තා නම් දාරුචීරිය ගැන අපි අද මේ වෙනකොට කතා කරන්නේ රහතෙක් විදිහටද අපාගත වූවෙක් විදිහටද? එයා ගන්න විදිහත් එක්ක. තේරුණාද? එතකොට බුදුහාමුදුරුවෝ මාගන්දියට කිව්වේ අපාගත වෙන්න කියලා හිතාගෙන නෙවෙයි. ඔය වචන ඔය විදිහටම කියපු සමහර අය රහත් වුණාද නැද්ද? බුදුහාමුදුරුවෝ බැනපු විදිහට බැනපු වෙලාවල් වලදී රහත් වෙච්ච අය නැද්ද? ඒත් අපි මාගන්දිය අපාගත වෙච්ච කෙනෙක් විදිහට කතා කරන්නේ. ඒක බුදුහාමුදුරන්ගේ වචනේ තිබ්බ ප්‍රශ්නයක් නෙවෙයි, මාගන්දිය ගත්ත විදිහේ ප්‍රශ්නයක්. තේරෙනවද කියන එක? ඒක තම තම නැනපමණින් දැනගත යුතු. බුදුහාමුදුරන්ට කියන්න බෑ මෙයා ඊළඟ මොහොතේ මොන තත්වයට තීරණයක් ගනීද කියලා. හැබැයි එයාගේ පුණ්‍ය ශක්තිය, කුසල ශක්තිය, හැකියාව පිළිබඳව අදහසක් බුදුහාමුදුරන්ට තියෙනවා. තීරණය ගැන අදහසක් නෑ. ඒ කියන්නේ අර දවසක් මුගලන් මේ සැරියුත් හාමුදුරුවෝගේ දානයක් බාරගෙන ඊට පස්සේ තවත් එක්කෙනෙක්ට දානයක් බාරගෙන, මට හරියටම කතාව මතක නැහැ, දානයක් බාර ගන්න ඇවිල්ලා. ඊට පස්සේ ඒ මිනිස්සු දානේ බාර ගන්න ආවම සැරියුත් හාමුදුරුවෝ කියලා, මම කලින් දානයක් බාරගත්තා, ඒ නිසා මේ දානේ බාර ගන්න බැහැ, අහවල් දවසට තමයි බාර ගන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ මේ මිනිසයා කිව්වා, ස්වාමීනි ඔබ වහන්සේ හැබැයි අප වෙන්න වෙනවා. එදාට අනිවාර්යෙන් වඩිනවයි කියලා අප වෙන්න ඕනේ. එදිනට අනිවාර්යෙන්ම මම මැරෙන්නේ නැහැ කියලා අප වෙන්න ඕනේ. ඔබ වහන්සේලා අපවත් වෙන්නේ නැහැ කියලා අප වෙන්න ඕනේ. ඔබ වහන්සේලා වඩිනවා කියලා අප වෙන්න ඕනේ. ඒ වෙනකොට මගේ හිත වෙනස් වෙන්නේ නැහැ කියලා අප වෙන්න ඕනේ.
සැරවිත හඳුරුකව අර මුල් තුනට මං ඇප වෙන්න. ඔබ මැරෙන්නෙත් නෑ, මං මැරෙන්නෙත් නෑ, මේ දානට අපි වඩින්න නැතුව ඉන්නෙත් නෑ. හැබැයි තුන්වෙනි එක මම දන්නේ නෑ. ඔබේ හිත වෙනස් වෙයිද කියලා මම දන්නේ නැහැ. තේරෙනවද කියන එක? එහෙනම් ඒක කියන්න බෑ. රහත් වුණාට, බුදු වුණාට කිසි කෙනෙක්ගේ හිතේ ඇතිවෙන ඒ වෙලාවේ හැඟීම කියන්න පුළුවන් වුණත්, එයා ඉස්සරහට ගන්න තීරණය පිළිබඳව අපිට අදහසක් කියන්න බෑ. තේරෙනවද කියන එක? හිතන්නකො මෙහෙම, උපාසකම්ම තරුණ කාලේ ඉන්නවා. උපාසකම්ම තරුණ කාලේ ඉන්නකොට උපාසකම්මගේ මහත්තයා වෙන්න හිටපු එක්කෙනා එනවා. තාම මහත්තයා වෙලා නැහැ. ඇවිල්ලා ආන උපාසකම්මගෙන් මාව බඳින්න කැමති, නැත්නම් මාත් එක්ක යාළු වෙනවද කියලා. මං අහන්නේ මේ මිනිස්සයා අහන්නේ යම් කිසි හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා නේද? ඒ වගේම හොඳ ප්‍රතිචාරයක් ලැබෙන්නත් පසුබිම තියෙනවා. මෙයා මාත් එක්ක ඉනා වුණා, කතා කළා, මාව අඳුනනවා, මම හොඳයි, එයත් හොඳයි කියලා හිතනවා. හැබැයි ඔය කොච්චර හොඳ වුණත් මෙයා බැ කියන්න බැරිද? පුළුවන්. ඒක ඒ වෙලාවේ එයාගේ අතේ තියෙන්නේ. තේරුණාද? ඒක එයාගේ ඒ වෙලාවේ අතේ තියෙන්නේ. එහෙනම් බුදු කෙනෙක්ට වචන ගලප ගලප කියන්න බෑ. ඊළඟ මොහොතේ ගන්න තීරණය මොකද්ද කියලා කියන්න බෑ. බුදුහාමුදුරුවෝ අවශ්‍ය වචනය කියනවා. ඔබ විසින් ඒක හරියට තේරුම් ගත යුතුයි. එහෙනම් හොඳට නරකට, මහනෙල් සුවඳමය, කුඩමසු පිළී ගඳමය, දෙකට එය එක දියමය, හොඳට නරකට. එහෙනම් ඕගොල්ලන්ගේ මේ වචන සමහර වෙලාවට උල් කටු අනිනෝ වගේ නැද්ද අනිත් අයට? අනිත් අය කියන වචනත් ඕගොල්ලන්ට සමහරලාට උල් කටු අනිනෝ වගේ නැද්ද? ඒ වගේම සමහර වෙලාවට ඒ වචනම හිත සුවපත් වෙන්න ඖෂධයක් වගේ වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? එහෙනම් මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට පරිස්සම්ම කරගන්න ඕන තැනක් තමයි මොකද්ද? කට. පැහැදිලිද? ඒක අපි නිවන් මගට අදාළ නැහැ කියලා හිතුවට ඒක අදාළයි. කොච්චර අදාළද කියනවනම් බුදුහාමුදුරුව හතරකින් වැළකෙන්න කියනවා. කයෙන් තුනයි, වචනයෙන් හතරයි, සිතින් තුනයි. වචනයෙන් වැරදි කීයක් තියෙනවද? හතරක් තියෙනවා. වචනයෙන් කරන අකුසල, මම මේ පුංචි සරල විස්තරයක් කරගෙන යන්නේ ඔයගොල්ලන්ට. අපි වැඩියෙන්ම කරන එක මොකක්ද? මුසාවාද නේද? බොරු කීම. මුසාවාදයේ අංග හතරක් තියෙනවා. මෙන්න මේ හතර සම්පූර්ණ වුණොත් තමයි බොරුවක් වෙන්නේ. පළවෙනි එක, කියන කරුණ අසත්‍යක් වෙන්න ඕන. අනුන් රවටන අදහස තියෙන්න ඕන. අනුන් රැවටීමේ උත්සාහය තියෙන්න ඕනේ. අනිකා කී දේ තේරුම් ගැනීමය කියන අංග හතර සම්පූර්ණ වන බොරුවෙන් මුසාවාද සීක පද බිඳ වැටේ. මොනවාද කරුණු හතර? කියන කරුණ අසත්‍යක් වෙන්නත් ඕනේ. අනුන් රවටන අදහස තියෙන්නත් ඕනේ. අනුන් රැවටීමේ උත්සාහය තියෙන්නත් ඕනේ. ඒ වගේම අනිකා කී දේ තේරුම් ගන්නත් ඕනේ. දැන් මෙහෙම කියන්න හිතන්නකෝ, උපාසකම්මට මම බොරුවක් කියනවා. උපාසකම්මට ඇහුනේ නැහැ, තේරුනේ නැහැ. බොරුවක් තේරුම් නැත්තම් ඒක අකුසලයක් වෙනවද? එහෙම හේකුත් තියෙනවා. පැහැදිලිද? එතකොට බොරුව තේරුම් ගන්නත් ඕනේ, යා රැවටෙන්නත් ඕනේ. රවට්ටන චේතනාව තියෙන්නත් ඕනේ. දැන් අපි බලමු ළමයාට බත් කවන එක. ළමයට බත් කවනකොට අපි කියනවා මේක කෑවේ නැත්තම් ගෝණි බිල් ඇවිල්ලා අරන් යනවා. බොරුවද නැද්ද කිව්වේ? එතකොට කියන කරුණ සත්‍යද අසත්‍යද? අසත්‍ය. අනුන් රවටන අදහස තියෙනවද? රවටන අදහස තියෙනවා කියලා ඔගොල්ලෝ කියනවා. අනුන් රැවටීමේ උත්සාහය තියෙනවද නැද්ද? අනේකා කී දේ තේරුම් ගැනීම. දැන් ඔතනදී රවටන අදහස සහ අනිකා රැවටීමේ උත්සාහය. ඇත්තටම ඔගොල්ලෝ ළමයට බත් කවන්නේ රවට්ටන්නද? බත් කවනකොට අර ගෝණි බිල්ල එනවයි කියන්නේ රවට්ටන්නද? රැවටීමේ අදහසද තියෙන්නේ බත් කැවීමේ අදහසද? එතකොට එයාව රවටලා එයාට අවඩක් කිරීමේ අදහසක් නෙවෙයි තියෙන්නේ. එතකොට ඒක අකුසල ගණයට වැටෙනවද? හැබැයි ඒකත් නොකිය ඉන්නව නම් හොඳයි. හැබැයි ඒක අකුසල ගණයට වැටෙන්නේ නැහැ. ඊට පස්සේ බත් කවන්නත් බැරි වෙනවනේ. මාර ප්‍රශ්නයක් නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒකයි මම කියන්නේ මෙන්න මේ කරුණු හතර සම්පූර්ණ වෙන ඒවා තමයි බොරු බවට පත් වෙන්නේ. ඊළඟට අපි හැමෝම කියන එකක්. අපි හැමෝම
නෙවෙයි ඉතින් ගොඩක් අය කියන එක. මෙතන ඉන්න බහුතරයක් කියනවනේ කාන්තාව. කාන්තාව ප්‍රසිද්ධයිනේ කේලං කියනකොට. පිරිමි අයද ප්‍රසිද්ධ, කාන්තාවත් ප්‍රසිද්ධ. කේලං කියන පිරිමි කෙනාටත් අපි කියන්නේ කවුරු කියලාද? හරි ප්‍රශ්නයන්නේ ගෑනු අයටයි කේලං කියන එක දැම්. කේලං කියනවා කියන්නේ මොකද්ද? අන්න ඒකනේ අපි වරද්ද ගත්ත එක. ගෑනු කේලං කියන්නේ නෑ, ගෑනු කියන්නේ ඕපදූප. මොනවාද ඕපදූප කියන්නේ? කේලං නෙවෙයි. ගෑනු ස්වභාවයක් තමයි. පිරිමියා එච්චර ඕපදූප හොයන අඩුයි. ස්වභාවිකවම ඕපදූප හොයන පිරිමි ඉන්නවා. හැබැයි ස්වභාවිකවම අනුන්ගේව හොයලා අනුන්ගේවට අනවශ්‍ය විදියට අවධානය යොමු කරන එක පිරිමින්ගේ අඩුයිද නැද්ද? ස්වභාවිකවම කාන්තාව අනුන් ගැන හොයනවද නැද්ද? ඒ කාන්තාවන්ගේ හැදිලා තියෙන විදිහ එක නරකක් නෑ. ඒකට කියන්නේ ඕපදූප. ඒක අකුසල්ද? නෑ. ඔයා කියනවා කියලා මෙයාට වදන්නවද? අරයාව යාළු වෙලා ඉන්න නියමකේ කොල්ලෙක්ව මං හිතන්නේ හොඳ සල්ලිකාරයෙක්ද කොහොමද යාළු වෙලා ඉන්නේ? ඔහොම කියනවා නැද්ද? ඒක කියලාමත්ද? නෑ කියලා. ඒක පස්සේ බලමු. අපි ඒක ඒ වෙලාවට බලමු. දැන් මෙතනදී අපි එක එක බේරගමු. පැහැදිලිද? කේලමක් නෙවෙයි ඒක. තේරුණාද කියන එක? එතන කේලමක් වෙන්නේ මොකක්ද? ඕපදූප සහ කේලම් පටලව ගන්න එපා. අපි හරි කැමතින ඕපදූප. අපි නිවුස් බලනවා කියලා බලන්නේ මොකද්ද? අර නිවුස් වල යනවා නේද අර එක එක මේ දේශපාලඥයෝ එක එක කෙනා කියපු තිරේ පිටුපස කියලා කතාවක්. ඒගොල්ලෝ කරපු කතන්දර දෙන්නේ කියනවා. අපි හරි රස කර කර අහනවනේ. ඒ කියන්නේ වෙන දේශපාලඥයෝ හරි කවුරු හරි කියපුවා නිවේදකයෝ දෙන්නේ ඇක්ට් කර කර කියනවා. ඒ වහන්න කැමති නේ ටික. ඒ ඕපදූප. හැබැයි ඒක අකුසල්ද? ඒ කියන්නේ මේ පිසුනා වාචද? අකුසල්ද කියලා බලමු. පිසුනා වාචද? නෑ. හරි. එහෙනම් මොනවද පිසුනා වාච කියන්නේ? කිලිටිසිත ඇත්තහුගේ අනුන් බිදීම පිණිස හෝ තමාට ප්‍රිය කැමති බැවින් හෝ කායවා ප්‍රයෝගයෙන් උපදනා ලද චේතනා තමෝ පිසුනා වාචා නම් වන්නේ. ඒක ටිකක් බරපතල වචනයක් නේද? ඒ කියන්නේ මොකද්ද? කිලිටි සිතක් තියෙන්න ඕනේ. පැහැදිලිද? අනුන්ව බිඳවන අදහසකුත් තියෙන්න ඕනේ. එක්කො තමන්ට වඩා කැමැත්ත ඇති කරගන්න ඕනේ. එක්කො මෙයාව අප්‍රසාදයට පත් කරවන්න අනිත් කෙනාත් එක්ක. එක්කො අනිත් කෙනාගේ හිත දිනා ගැනීම පිණිස කයෙන් වචනයෙන් ප්‍රයෝගයෙන් උපදවන ලද චේතනාතම පිසුනා වාචා නම් වන්නේ. ඒ කියන්නේ එතනදී තව කෙනෙක් එකක් තව කෙනෙක්ට කියන එකම නෙවෙයි පිසුනා වාචා වෙන්නේ. එහෙමනොත් එහෙම බුදුහාමුදුරුවන් කාලේ තමයි වැඩිම පිසුනා වාචා හාමුදුරුවෝ කියලා තියෙන්නේ. එක හාමුදුරුවෝ කෙනෙක් වැරද්දක් කරපු ගමන් අනෙක් සියලු හාමුදුරුවෝ ගිහිලා බුදුහාමුදුරන්ට කියනවද නැද්ද ඕපදූපේ? බලන්න වර බුදුහාමුදුරු දැක්කද අර සිවුරු වගේක් වලලා තියෙනවා. අර හාමුදුරු වනලා කියන්නේ සිවුරු හැම තැනම ආරාමේ වටේම සිවුරු වනලා. ඊට පස්සේ බුදුහාමුදුරු එන්න කියනවා භික්ෂුවට. මොකෝ මේ කට්ටිය කියනවා මේ ඔහෙට සිවුරු වැඩි කියලා. ඉතින් ඊට පස්සේ කියනවා ඉතින් සිවුරු නැතුව ඉන්න බලන්න මෙහෙමද ඉන්නේ කියලා සිවුරු ගලවගොල්ල. සා සභාව මැද්ද සිවුරු ගලවලා බුදුහාමුදුරුවන්ගෙන් අහන මේ මෙහෙමද ඉන්නේ කියන්නේ සිවුරු නැතුවද ඉන්නේ කියන්නේ. ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා ඒ කාලේ නම් ඔබ ඔහොම නෙවෙයි. ඒ කාලේ ලැජ්ජ බයට හැදිච්ච කෙනෙක්. ඒ කාලේ මාත් එක්ක හිරියොත් අප්ප හොයපු කෙනෙක්. ඊට පස්සේ තමයි ලැජ්ජ බය පිළිබඳ ජාතක කතාව කියන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ සමහර වෙලාවට අපි හිතනවා තව කෙනෙක් එකක් තව කෙනෙක්ට කියන එකමයි කේලං කීම කියලා. නෑ. ඒතර පුතාගේ වැරද්ද තාත්තට කියන එක කේලං කීමක්ද? හැබැයි ඒක කේලමක් වෙනවා කොයි වෙලාවටද? කිලිටි සිතින් තාත්තයි පුතයි අතර වෛරයක් ඇති කරවන්න. එක තාත්තගෙන් හිත දිනා ගැනීම පිණිස. පැහැදිලිද? චේතනාව තමයි මුල් වෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ තව කෙනෙක්ට ඕපදූප කියන එක නෙවෙයි තව කෙනෙක්ව බිඳවන්න පාවිච්චි කරන වචන පිසුනා වාචාද නැද්ද? එහෙනම් බිඳවන්න වචන පාවිච්චි කරන්න එපා. ඊළඟ එක පරුසා වාචා. මම මේ මේවා අපි ඇත්තට පැහැදිලි කරගන්නේ නැහැ නේ. ඒකයි මම මේ ටිකක් අද සරල දෙයක් පටන් ගත්තේ. යම් වචනයකින් තමාද මෙරමාද පරුස භාවයට පත් කෙරේද? මොකද පරුසා වාචා කියන්නේ? සර වචන කියන බලන සර වචනයක් පාසකම්. වෙල්ද? පරුසා වාචා කියන්නේ කුණු හරප වලට නෙවෙයි. තේරුණාද? අන්න අපි වරද්ද ගත්ත එක. මම කුණු හරප කියන්නේ නැහැ පුංචි කාලේ ඉඳන්. පුංචි කාලේ මම අවුරුදු 7 වසරේ ඉඳන් මම කුණු හරප කියන එක නැවැත්තුවා.
මං එක වචනයක්වත් ඒ වෙනකම් මේ වෙනකම් කියරන. මගේ කටින් කුණුවරපයක් අවුරුදු 12 සිට පිට වෙලා නෑ. ඒ කියන්නේ මං පරුස වචන කියලා නැද්ද? මට දැන් තේරෙනවා මං කියලා තියෙන තරම් මං පරුස වචන කියලා තියෙන්නේ. අම්මගේ හිත රිදෙන වචන, තාත්තගේ හිත රිදෙන වචන, යාළුවන්ගේ හිත රිදෙන වචන, ගෑනු ළමයින්ට හිත රිදෙන වචන. මම කියලා තියෙන අනන්තවත්. පැහැදිලිද? එතකොට පරුස වචන කියලා කියන්නේ කුණුහරපද හිත රිදෙන වචනද? තේරුණාද? එතකොට අපි කුණුහරපයක් ගත්තොත් ඒක පරුස වචන කියලා ගන්න බෑ. සමහරවිට ඒක සාමාන්‍ය භාවිතය වෙන්න පුළුවන්. එක හාමුදුර කෙනෙක් හිටියනේ කුණුහරප කියන එකනේ බුද්ධ කාලේ. පිළින්ද වච්ච හාමුදුරුව. පිළින්ද වච්ච කියලා කියන්නේ වච්ච කියන්නේ වචනනේ. පිළින්ද වච්ච කියන්නේ පිළුණු වචන. වචන. ඒ හාමුදුරුව කටින් කට ඇරියොත් කියන්නේ මොනවද? කුණුහරපය. වසලය. ඒ කාලේ වසලය කියන්නේ කුණුහරපය. වසලයයි කියලා. යන ගමන් දවසක් මිනිස්සෙක් තල අරන් යනවලු. මෙම ඔළුවේ තල ටිකක් අරන් යනවලු. මේ හාමුදුරුව අහන ඈ බොල වසලය. ඕකේ මොනවද තියෙන්නේ කියලා ඇහුවලු. මේ මිනිස්සට යකානයක් ගලු. මී බෙටි තියෙන්නේ කිව්වා. මේ මිනිස්සයා යකානයක් ගලා. ඊට පස්සේ කිව්වා ආ එසේම වේවා. අර මිනිස්සේ ගිහින් බලනකොට මී බෙටි වෙලා ඔක්කොම තල ටික. ඊට පස්සේ මේ මිනිස්සයා බය වෙලා මන්තරකාරයෙක්ද කොහෙද මේ ඉන්නේ කියලා දුවගෙන දුවගෙන ඇවිල්ලා අනේ ස්වාමීනි සමා වෙන්න මී බෙටි නෙවෙයි තිබ්බේ. එහෙනම් මොනවද තිබ්බේ වසලයා? තල තිබ්බේ ස්වාමීනි. ආ එහෙනම් එසේම වේවා කිව්වා. තල බවට පත් වුණා. ඒ හාමුදුරුව රහතන් වහන්සේ කෙනෙක්. හැබැයි කට හොඳ නැති. එතකොට කට හොඳ නැති රහතන් වහන්සේලාත් ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒකට හේතුව එයා අවුරුදු ගාණක් තිස්සේ සිටුවරයෙක්. ටිකක් ලොක් කට්ටිය පාලනය කරපු එක්කෙනෙක්. එතකොට එයා පාවිච්චි කරලම තියෙන්නේ වසලවාදය. වසලවාදය පාවිච්චි කරාට පස්සේ එයා එච්චර ඔළුවේ තරහක් ඇතුව කියන එකක් නෙවෙයි පුරුද්දට කියනවා. ඔය සමහර ළමයිනුත් තියෙනවා කිචි කැවි ගමන් කුණුහරපයක් කියනවා. ඕගොල්ලන්ගේ ළමයිනුත් ඇති. ගොඩක් පිරිමි ළමයි තමයි ඉන්නේ. මෙහෙම පොඩ්ඩක් කෙනිත්වේ ගමන් කටින් පයින්නේ කුණුහරපයක්. ඒ කියන්නේ එයා පරුසාවාචදේ කියන්නේ නෑ. කුණුහරප කියන්නේ නැති තරමට තමන්ගේ පෞරුෂය හැදෙනවා. හැබැයි පරුසාවාචා කියන්නේ කුණුහරපයක් කීම නෙවෙයි. පරස වචන කියනවා කියන්නේ හිතරි දෙන වචන කියන එක. එතකොට සමනලයා කියන එකත් පරස වචන විදියට ගන්න බැරිද? පුළුවන්. දැන් ඔය සමහර සමාජයේ ඉන්නවනේ සමහර පුද්ගලයෝ ඒගොල්ලන්ගේ යම් යම් පෞරුෂ දුර්වලතා තියෙන යම් යම් ශාරීරික ලක්ෂණ තියෙන අයට අපි ගින් කියව සමනලයයි කියලා. එතකොට එයාට හිතරි දෙනවද නැද්ද? හිතරි දෙනවනේ. අපි ඒ කලින් කාලේ මට මතකයි ඉස්සර මේ දේශපාලඥයන්ටත් එහෙම කිව්වා නේ. අර කලින් හිටපු දේශපාලඥ සමූහයකටත් එහෙම කිව්වා. ඒ කියන්නේ ඒක වැරදි. එතකොට ඒක පරස වචන වෙනවද නැද්ද? පරස වචන වෙනවා. පැහැදිලිද? ආ එහෙනම් ඔන්න ඕකෙදි මෙන්න මේ වගේ කතාවක් තියෙනවා. එක් ගම්දරුවෙක් මවගේ වචනය නොසලකා වනයට යේ. එක ගමේ හිටපු කොල්ලෙක් කැලේ යනවලු අම්මා කියන එක අහන්න නැතුව. මව එය නැවැත්වීමට නොහැකි වන්නේ නපුරු මී දෙනක් තා ලුහුබඳීවායි අක්‍රෝෂ කළාය. කියන්නේ මී දෙනක් ඇවිල්ලා තොට ඇනින්න ඕනේ කියලා කිව්වලු. කවුද කිව්වේ? අම්මා කිව්වලු. මාව මං කියන එක අහන්න නැත්තම් තොට මී දෙනක් ඇවිල්ලා අනින්න ඕනේ කිව්වලු. ඉක්බිති ඔහුට වචනේ වනයේ මී දෙනක් එළඹ සිටියේ. එතකොට ඔන්න මී දෙනක් හම්බුණාලු කැලේති. දරුවා එය දැක මගේ මව්තොමෝ මුවින් යමක් කීවද එය නොවේවා. මගේ අම්මා කටින් දෙයක් කිව්වනම් ඒක නොවේවා. යමක් සිතින් සිටී නම් එයම වේවායි සත්‍යක්‍රියා කළේ. අම්මා කියපු එක නම් වෙන්නේපා. හැබැයි අම්මා හිතපු එක වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරාලු. මී දෙන තොමෝ එහිම බඳින ලද්දියක් මෙන් සිටියාය. එතන ගැට ගැහුවා වගේ හිටියලු. මෙසේ මමච්ඡේදක වූ ප්‍රයෝග පවා චිත්තයාගේ මෘදුභාවය නිසා පරුෂ වචන නොවන්නේ. එතකොට අම්මා කිව්වා මී දෙනක් ඇනපන් කියලා. ඒක පරස වචනයක්ද නැද්ද? පරස වචනයක් වෙන්න ඕනේ හරිනම්. ඒත් අම්මා කටින් කිව්වේ ඇත්තටම මෙයාට මී දෙනක් අනින්නේ කියලා හිතලද? නැහැ. මගේ ළමයා කොහොම හරි බේරලා දෙන්න. හැබැයි කටින් ළමයාට කියන්න ඕන එක කිව්වට හිතින් හිතුවේ වෙන එකක්. එතකොට පරස වචන ගණයට වැටෙන්නේ නැහැ නේද? පරස වචන වෙන්නේ චේතනාවද නැද්ද? ආ. එතකොට කේලම් වෙන්නේ චේතනාවද නැද්ද? බොරු වෙන්නේ චේතනාවද නැද්ද? එහෙනම් මේ හැම එකේම වචනේද වැදගත් වෙන්නේ චේතනාවද?
අවසාන එක. සම්පප්පලාප හිස් වචන. අනර්ථය දනවන්නා වූ කායවාක් ප්‍රයෝගයෙන් උපදවන ලද අකුසල චේතනාව සම්පප්පලාප නම්. මොකද සම්පප්පලාප කියන්නේ? හිස් වචනේ. ඒක හරි පැහැදිලි නෑ නේ අපිට. මොකද්ද හිස් වචනේ කියන්නේ? තේරුමක් නැති වචනේ කියන්නේ. මට වරද කරලා කියන්නේ. ඒ කියන්නේ ඒවා අකුසල් වෙනවා. අකුසල් වෙනවා නිකන් අපි තුන් මෙහෙම හාඳුරු කෙනෙක් කමක් නැහැ කියමු. ගිහි කෙනෙක් ගමු අපි. ගිහිද පැවිදිද දාලා නැහැ මේ මේ පරස වචන වල මේ සම්පප්පලාප වලට. දැන් ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද? වැඩකට නැති වචනයක් කියන්න බලන්න පස්සම. ඒ කියන බලන්න උදාහරණයක්. පරස වචන වලට මේ සම්පප්පලාප වලට උදාහරණයක් කියලා බලන කවුරු හරි කෙනෙක්. අපි මේ ලීසි කියලා හිතන් හිටියට මේව හරියට තේරුම් ගන්නෑ. ජනාධිපති වරණයක් තියේද නැද්ද? දැන් ඕක ගත්තත් අපි කරලියට කතා කරන්න. දැන් මට ගත්තොත් ඔන්න රාජ කතා විදිහට වැටෙනවා. දැන් ඕගොල්ලෝ කතා කරනවා ජනාධිපති වරණයක් ගැන හරි දේශපාලනය ගැන හරි කතා කරනවා. මං අහන්නේ ඒක හිස් වචනයක්ද? හිස් වචන දේශපාලන ගැන කතා කරන හිස් වචනය. කතා නොකර අදාළ නැත්තේ කොහෙද? දැන් කරන්ට් එක නැතුව හිටියේ පහුගිය දවස්වල ගෑස් නැතුව හිටියේ පාරට වෙලා හිටියේ පෝලිං වල ගිහ ගෑස් පිපිරුවේ බෝම්බත් කෑවනේ අන්තිමනේ. එක දිගට අවුරුදු ගාණක් තිස්සේ පුංචි කාලේ දැන් ඕගොල්ලෝ මේ වෙනකම්ම රාජ්‍යයන් ගත තීරණ නිසා බැට කෑවද නැද්ද? ඉතින් එහෙනම් අපිට අදාළ නැත්තේ වෙන්නේ කොහොමද? එතකොට ඒක හිස් වචනේ ඇත්ත නැද්ද? නෑ. මම මෙතන විස්තර කරන්නේ මේ විදිහට. මම අර්ථකථනය කරගෙන තියෙන මට. ඒ කියන්නේ මේක මෙහෙම හරියට විස්තරයක් අපිට හරි අමාරුයි මේක විස්තර කරන්න. අනර්ථය කරන්න වෙන කෙනෙක්ට අනර්ථය පිණිස අපි සිදු කරන වචන අපේකට කියනවා මොකද්ද? හිස් වචන. අනර්ථය පිණිස. එතකොට තමන්ට අනර්ථයක් වෙන්න ඕනේ. අනිත් අයට අනර්ථයක් වෙන්න ඕනේ. තමන්ටත් අනුන්ටත් අනර්ථයක් වෙන වචනවලට මොකද්ද අපි කියන්නේ? හිස් වචන. සම්පප්පලාප. උදාහරණයක් මොකක්ද? අනර්ථයක් වෙන සමහර ඇත්ත අනර්ථයක් කරන්න බැරිද සමහර කෙනෙක්ට? උපාසකම්ම ගාවට එනවා කුඩු ගහන්න පුරුදු වෙච්ච ළමේ. එතකොට උපාසකම්ම දකිනවා ඒ කුඩු පැකට් එක කොහෙද තියෙන්නේ කියලා. එහෙම හිතන්න කොහොම කතාව. එතකොට ඒ ළමයාට තනිකර සික් එක හැදිලා. එතකොට උපාසකම්මගෙන් අහනවා කෝ කුඩු පැකට් එකක් දැක්කද? මට මේක ඕනේ. එහෙම කියලා කියනවා. එතකොට උපාසකම්ම ඒ ළමයාට කුඩු පැකට් එක මෙතනේ තියෙන්නේ කියලා පෙන්නුවොත් ඒක අර්ථයක්ද අනර්ථයක්ද? හා මේ තියෙන කුඩු පැකට් එක. හැබැයි ඒක ඇත්තද නැද්ද? ඇත්ත. පැහැදිලිද? ඉතින් අපි විස්තර කරගද්දි හරි තේරුම් ගන්න ඕනේ. සමහර වචන තියෙනවා සත්‍ය වුණත් ඒ සත්‍ය අනර්ථයක් වෙනවද නැද්ද අනිත් අයට? එහෙනම් ඒ සත්‍ය නොකිය ඉන්න එක හොඳයිද නැද්ද? එහෙනම් ඕක ගන්න ඕනේ ඕගොල්ලෝ විශේෂයෙන්ම අනුන්ටත් තමන්ටත් අනර්ථයක් අයහපතක් පිණිස පවතින වචන තමයි සම්පප්පලාප. මොකද සම්පප්පලාප කියන්නේ? අනුන්ටත් තමන්ටත් අයහපතක් පිණිස පවතින වචන. අඟුලිමාලගේ ගුරුවරයා, අහිංසකගේ ගුරුවරයා දිසාපාමොක් කිව්වා මට ගුරු පූජාවට 999 දෙනෙක්ගේ ඇඟිලි අරන් එන්න. ඒක බොරුවක්ද? නෑ. කේලමක්ද? නෑ. පරුස වචනයක්ද? නෑ. ඒක මොකද්ද? හිස් වචනයක්. අනර්ථ වචනයක්. ඒ වචනේ අනර්ථයිද නැද්ද? කාටද? එයාට අනර්ථයි. එයා මරණ ඇඟිලි ගානේ දිසාපාමොක්ටත් අනර්ථයි. ඇයි අනුබල දීලා නැති? තේරුණා. එතකොට හිස් වචන ගන්න ඕනේ කොහොමද? නිකං ඔහෙ කියන වචන ගැන නෙවෙයි. තමන්ටත් අනුන්ටත් අනර්ථයක් අයහපතක් පිණිස පවතින වචන වලට තමයි හිස් වචන කියන්නේ. පැහැදිලිද? එහෙම වචන ඕන තරම් ඕගොල්ලොන්ගේ අතින් කියවෙනවද නැද්ද? පරිස්සම් වෙන්න. නිකං ඕපදූපයක් කතා කරාට කමක් නැහැ.
එහෙම කරාම නම් අකුසල් සිද්ධ වෙනවා නම් හරි ප්‍රශ්නයක් නේ. කතා කරන්නම් බැරි වෙනවා. නිකම් මේ ඕපුදුපයක්වත් කතා කරන්න බැරි නම වැඩක් තියෙන්නේ. බුද්ධ ආගම නිකන් හරි භයානක ආගමක් වෙනවා. නෑ ඕපුදුපයක් වඩා කතා කරන්න කමක් නෑ. ඔය Facebook එකේ කෙටුවොත් කොටන්නේ ඕපුදුපනේ. නැද්ද? ඒව නෙවෙයි හිස් වචන කියන්නේ. හිස් වචන කියන්නේ අනරතයක් පිණිස පවතින වචන. ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය ගොඩනැගෙන වචන. අනිත් කෙනාව හිංසාවට පාත්‍ර වෙන වචන. සමාජයට, ලෝකයට අයහපතක් වෙන වචන මොන වචනද? සම්පප්පලාප. දැන් එතකොට අර්ථය තේරුණාද නැද්ද? එතකොට ඒක හරිද නැද්ද? ඒ අර්ථය හරිද නැද්ද එතකොට? එතකොට සම්පප්පලාප කියන එක දැන් හරි. කටින් කියන දේමද අපි මනසින් කියන්නේ? ඈ කටින් කියනකද මනසින් අර අදන අම්මගේ කතාව අර අම්මා කිව්වේ මේ දෙනට speak your mind even if your voice shakes. මෙයා කියනවා මැගී මැගී කියන කාන්තාව කියනවා ඕගොල්ලන්ගේ හිත කියන්නලු වචන වෙවුලුවත් කට වෙවුලුවත් වචන වෙවුලුවත් හිතේ තියෙන දේ කියන්න කියලා කියන්නේ. මනසින් කතා කරන්න, හදවතින්ම කතා කරන්න. සමහරවිට වචන වෙවුලන්නේ පුළුවන්. හැබැයි වචනයට වඩා වැදගත් වෙන්නේ මොකද්ද? සිත ඇතුලේ තියෙන දේවල්. පැහැදිලිද? අපි කෙනෙක්ගේ සිත ඇතුලේ තියෙන දේවල් හඳුනා ගන්න නැතුව වචනයට විතරක් මුල් තැන දෙන්න ගියොත් අපි අමාරු වැටෙනවා. සමහරවිට ඕගොල්ලන්ගේ දරුවෝ කියන වචන නිසා ඕගොල්ලෝ හිත රිද්ද ගන්නවද නැද්ද? ඒක විහිං කරගන්න වඩා. අර අම්මා කිව්වා වගේ තමයි මේ දෙනක් ඇනපන් කියලා සමහරවිට ළමයි කියනවා ඔහි මැරලා ගියා නම් හොඳයි කියලා. ඉක්මනට. තරහව ගියාම කියනවා නැද්ද? මේ අම්මා නැතුව වෙන අම්මෙක් හම්බුණා නම් හොඳයි කියලා. එතකොට ඒ වගේ වචනවල හිත රිදෙනවද නැද්ද? හැබැයි ඒ ළමයා හිතින් කියන්නේ ඒකද නෑ. කටින් කියන්නේ ඒ වචනේ වුණාට හිතින් කියන්නේ ඒ වචනේ නෙවෙයි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එයාගේ හිත, එයාගේ හිත ඇතුලේ කැකෑරෙන වචනය මොකක්ද කියලා අල්ලගන්න අපි ගාව තියෙන ඕන දක්ෂතාවයක්. අපි ඒ දක්ෂතාවයට කියනවා සහකම්පණය. මොකද අපි ඒකට කියන්නේ? මේක තියෙනවා නම් ඕගලන්ට ඕන කෙනෙක්ගේ හිත තේරුම් ගන්න පුළුවන්, හදවත තේරුම් ගන්න පුළුවන්, හැඟීම තේරුම් ගන්න පුළුවන්. ලංකාවේ මිනිස්සුන්ට අඩුම දේ තමයි මොකද්ද? ලංකාවේ නෙමෙයි ලෝකෙම මිනිස්සුන්ට අඩුම දේ තමයි සහකම්පණය. The ability to understand and share the feeling of another. වෙනත් කෙනෙකුගේ හැඟීම් තේරුම් ගැනීමට සහ බෙදා ගැනීමට ඇති හැකියාව. එතකොට අපි අනිත් කෙනෙක්ගේ තේරුම් ගන්න හදන්නේ හැඟීමද වචනද? දැන් ඕගොල්ලෝ මගෙන් දැන් මේ බණ අහනවනේ, අද සාකච්ඡාව අහනවනේ. අද ඉඳන් ඕගොල්ලෝ ඇහුම්කන් දෙන්න ඕනේ මිනිස්සු කියන වචනවලටද මිනිස්සුන්ගේ හැඟීම්වලටද? මම නම් ඇහුම්කන් දෙන්නේ හැඟීම්වලට. මාත් එක්ක කතා කරනවන සමහර අය ෆෝන් එකෙන් කතා කරනවා, ඇවිල්ලා කතා කරනවා, සමහර අය බයිනවා, දොස් කියනවා. දවසක් උපාසකම්ම කෙනෙක් මම භාවනාවට සරහන් කරනකොට මම සමහරලාට තදින් කතා කරන වෙලාවල් තියෙන වැඩසටහනේදී ඒ අර මාන්නේ කඩන්න එක උපාසකම කෙනෙක් නැගිටලා කිව්වා හාමුදුරුව කෙනෙක් නෙමෙයි නම් ධනී කරන එක දෙයි කිව්වා. හාමුදුරුව කෙනෙක් නෙමෙයි නම් ධනී කරන දෙයි කිව්වා. මම මොකොත් කියන්න ගියේ නැහැ. එහෙමම එයා හිටියා. කොහොම හරි හවස වැඩසටහන ඉවර වෙනකනුත් හිටියා. ඊළඟ දවසෙත් ආවා, දවස් හතරම ආවා, ඊළඟ මාසෙත් ආවා, ඊළඟ මාසෙත් ආවා, දිගටම ආවා. කියන මට දවසක් එදා කියපු දේ ගැන නම් කනගාටුයි හාමුදුරනේ. හැබැයි ඔබ වහන්සේ තමයි අපේ ජීවිත වෙනස් කරේ. දැන් මේ මිනිස්සේ කියපු වචනේ අහලා මම ප්‍රේරලා මේ මිනිහට බැනලා එලවෝ නම් හරි. මේ මිනිස්සයව ප්‍රතික්ෂේප කරා නම් හරි. මේ මිනිස්සයට වෙනස් වෙන්න අවස්ථාව උදා වෙන්නේ නැහැ. මේ මිනිස්සයාගේ හැඟීමක් එළියට දැම්මේ. සමහරට මේ මිනිස්සයා ගෙදර මිනිස්සයාගෙනුත් බැනුම් අහලා පන්සලට ආවේ හිත හදා ගන්න වෙන්න පුළුවන්. ඇවිල්ලා මේ හාමුදුරුවෝ තනම් මනම් කියනකොට කොහොමද ඉවසන්නේ කියලා හිතන්නේ. ඒ අපි තේරුම් ගන්න ඕනේ මිනිස්සුන්ගේ වචන නෙවෙයි. මොකක් තේරුම් ගන්න ඕනේ? හැඟීම්. එන අද ඉඳන් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ මහත්යගේ වචන වලට ඇහුම්කන් දෙන්න එපා. ඕගොල්ලන්ගේ නෝනගේ වචන වලට ඇහුම්කන් දෙන්න එපා. ඕගොල්ලන්ගේ දරුවෝන්ගේ වචන වලට ඇහුම්කන් දෙන්න එපා. අම්මා තාත්තගේ වචන වලට ඇහුම්කන් දෙන්න එපා. මොකටද ඇහුම්කන් දෙන්න ඕනේ? හැඟීම් වලට. සමහරවිට අම්මා හැඟීම් කියන්නේ ඔය හිත ඇතුලේ අපිට හිත මඳුන ගන්න බෑනේ. හැඟීම්. යා ඇයි මේ වචන එළියට දාන්නේ? පැහැදිලිද? මේ වචන එළියට දාන්නේ ඇයි? මේ වචන එළියට දාන්නේ මාත් එක්ක තරහෙන්ද?
මාත්‍රිකෙන් වෛරෙන්ද හැඳිර ගන්න ක්‍රමේ තමයි මම දැන් කියලා දෙන්නද. හිත හැඳින ගන්නව නෙවෙයි, මෙතනදී හැඟීම හඳුන ගන්න කිව්වේ ඒක. හැඟීම අල්ලගන්නේ මෙහෙම විපස්සකම්ම. ඒ වචනය ගැන අපි නොසලකා අපි ඒ වචනයත් එක වටේ හැසිරෙන හැසිරීම, එයාගේ මුහුණ ඉරියව්ව සහ එයා ඊළඟට කතා කරන හදන දේ, ඊළඟට කියාගෙන යන දේ අපි හඳුන ගන්නවා. ඒක තමයි තේ දක්ෂතාවයක්. මේ සහකම්පණය කියන්නේ ටිකක් ලේසි වැඩක් නෙවෙයි. හැබැයි ඒක තිබ්බොත් ඕගොල්ලන්ගේ විවාහය සාර්ථක වෙනවා, දරුවෝ සාර්ථක වෙනවා, ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතෙත්. මහා කරුණාව කියන්නේ මේකේ ඉහළම මට්ටම. බුදුහාඳුරෝ කියන්නේ මහා කරුණාව තියෙනවා කියලා. ඒතර බුදුහාඳුරෝ එයාගේ හැඟීම දන්නවා. පැහැදිලිද? එතකොට එයා කියන වචනයට වඩා හැඟීම දන්නවා. ඒ කියන්නේ අක්කෝස භාරද්වාජ බුදුහාඳුරන්ට බැන්න, වසලේ කියලා බැන්න. ඒත් බුදුහාඳුරෝ අතහැරලා ගියාද? නැහැ. බුදුහාඳුරෝ මේව කරේ නැහැ, අතහැරලා ගියේ නැහැ. බුදුහාඳුරෝ එයාට බණ කිව්වා. අක්කෝස භාරද්වාජ රහත් වුණාද නැද්ද? ඒ කියන්නේ හිත නෙවෙයි හැඟීම. මිනිස්සු කටින් කියන එක නෙවෙයි හිත ඇතුලේ තියෙන්නේ. මිනිස්සු මහා දුකකින් ඉන්නේ. සමහර වෙලාවට වැරදිලා පිට වෙනවා. ඔෆිස් එකේ තියෙන ඒවා වැඩපලේ කරන දේවල් නිසා මහත්යවිලා තමන්ට දොස් කිව්වොත් එහෙම තමන් ඒක පෞද්ගලිකව ගන්න යන්නේ එපා. ඉස්කෝලේ වෙච්ච දෙයක් නිසා ළමයාවිලා තමන්ට දොස් කිව්වොත් එහෙම ඒක පුද්ගලිකව ගන්න යන්නේ එපා. ඒ ළමයා තමන්ට දොස් කියන්නේ ඔයත් එක තියෙන ප්‍රශ්නයන් නිසාම නෙවෙයි. ඒ ළමයා ඉන්න මූඩ් එක හරිනේ. එදා ඉන්න මූඩ් එක හරිනේ. ඔයගලන්ටත් වෙලා තියෙනවද නැද්ද? සමහරලාවට ගෙදර මහත්තයත් එක්කයි ආර්ථික ප්‍රශ්නයි, ණයක් මොකක් හරි හිර වෙලා හරි පොලිය ගෙවා ගන්න බැරුව හරි ඉන්න ප්‍රශ්නයක් අතර ළමයාත් මොකක් හරි කියවගෙන ආවොත් එහෙම ළමයාට ටිකක් බයිනෝද නැද්ද? ඒ බයින්නේ හිතකින්ද? නෑ. ඒත් ඒ ළමයා වචනවල අර්ථය ගත්තොත් අමාරු වෙටනෝද නැද්ද? ඒත් අම්මගේ වචනවල අර්ථයම නෙවෙයි හිත ඇතුලේ තියෙන්නේ. තෝ හදුවට වඩා හොඳයි හරකෙක් හදුවා නම් කියලා කියනවා. නැද්ද? එහෙම කියන්නේ නැද්ද සමහරලාවට? තද වුණාම කියන වෙලාවල් තියෙනවා. හැබැයි වචනය ගත්තොත් ඒ ළමයා මානසික වැටනෝද නැද්ද? ආයෙනම් ඕගොල්ලෝ තේරුම් ගන්න ඕගොල්ලෝ වචනයක් කියනකොට මෙයා වැරදියට ගත්තොත් ඒකත් අමාරු වැටෙනවා. සහ අනිත් කෙනෙක් තමට මොන හරි කියනකොට ඒ වචනේ ඇතුලේ තියෙන ඇත්තටම ඒ වචනේ අර්ථයම නොවෙන්න පුළුවන්. අපි හිතමු මෙහෙම ඉන්නවා ස්ත්‍රී දූෂකයෙක්. ගෑනු අයව දූෂණය කරපු එකෙක්. ඕගොල්ලෝ හිතන්නේ එයාට මොනවද කරන්න ඕනේ? මොනවද කරන්න ඕනේ? මරණ දඬුවම් දෙන්න ඕනද නැද්ද? ආ, ස්ත්‍රී දූෂකයෝ, ළමා අපචාරකයෝ මේගොල්ලෝ මොනවද කරන්න ඕනේ? මරලා දාන්න ඕනේ කියලා හිතනවනේ. සමහර ලාවට එයත් ඒ වගේම වික්ටම් කෙනෙක්. ඒ කියන්නේ එයත් ඒ වගේම එකකට පත්වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. පැහැදිලිද? සමහර අය මං හම්බෙලා තියෙනවා, කතා කරලා තියෙනවා. එක මහත්තයෙක් උදවස මාත් එක්ක කතා කළා. එයා කාන්තාවන්ට දැඩිසේ ලොල්. එයාට එක්කෙනෙක් එක්ක ඉන්න බැරුණා, ඩිවෝස් වෙලා ඉන්නේ. එයා ගෑනු අය සෑහෙන ප්‍රමාණයක් ආශ්‍රය කරනවා. මාසෙන් මාසෙට ගෑනු අය ආශ්‍රය කරනවා. එතකොට අපි එයා දිහා බැලුවාම හිතෙන්නේ එයා මහ වනචර මිනිහෙක් කියලා. කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි එයා අවුරුදු 7 එයාගේ වැඩකාර ගෑනු එක්කෙනා තමයි යාට ඒක පෙන්නුම් කරලා තියෙන්නේ. ඒගොල්ලන් ගෙදර වැඩ කරන් හිටපු ගෑනු එක්කෙනා එයා අවුරුදු 7 තමයි එයාට ඒ ආස්වාදය පෙන්නලා, ඒ පුංචි කාලේ නම් ඒ ආස්වාදයට හුරු කරලා ඒකත් එක්ක එයා පස්සෙන් යන්නේ. සමහරලාවට එළියෙන් පේන කතන්දරේ නෙවෙයි හිත ඇතුළේ තියෙන්නේ. තව දවසක් උපාසකම්ම කෙනෙක් බඩු පොලේ ගහනවා. මම මේ පුද්ගලිකව නම් මුකුත් කියන්නේ. බඩු පොලේ ගහනවා, ගෙදරින් ළමයින්ට බයිනවා, කෑ ගහනවා. හරි දරුණු චරිතයක්. පිරිමියාව පේන්න බෑ සමහරලාට. මහත්යත් එක්කත්, මහත්ය හරි හොඳයි, මහත්යත් එක්කත් රණ්ඩු ඇති කරගන්නවා. තරුණයි. ඉතින් මං ගොඩාක් කතා කරයත් කතා කරනකොට තමයි තේරෙන්නේ එයා පුංචි කාලෙදී විවිධ අයගෙන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. එයාගේම සහෝදරයාගේ අතිනුත් එයාට හිංසාවට විවිධ දේවල් වලට පත් වෙලා තියෙනවා. ඉතින් එයා ඒකත් එක්ක හිතේ හංගගත්ත වෛරයක් තියෙනවා. ඒ වෛරය තමයි පිට වෙන්නේ. එයා දන්නේ නැහැ සමහරවිට.
එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙන මිනිස්සු තමයි වචන එළියට දාන. එන ඔයගොල්ලෝ මේ වචන ගැන වැඩි හිතන්න යන්න එපා. ඔයගොල්ලෝ එක වචනයක් අල්ලගෙන සමහරලාට වෛර බඳිනවද නැද්ද? සමහර අයව මූණවත් මුනිච් වෙන්නේ නැහැ. මූණවත් බලන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. බලනකොට එක වචනයක් කිව්වා කියලා සමහරලාට මේ මිනිස්සයා හිතකින් නෙවෙයි මේ වචනේ කියන වැත්තේ. බැරිම තැන වෙන්න පුළුවන්. එහෙනම් ඔබ ගාව තියෙන ඕනේ මොකද්ද? සහකම්පනේ. එයාගේ කම්පණයට සමගාමීව යන කම්පනයක් ඔබේ හිතේ තියෙන්න ඕන. පැහැදිලිද? හදවත් දෙකක් වුණාට එක හදවතක් හදාගන්න උත්සාහ කරන්න. සහකම්පණය. නිහඬ බවද ප්‍රකාශනයකි. සමහරලාවට වචන කියන්නේ නැතුව නිහඬ වෙන අවස්ථා තියෙනවා. මේ නිහඬ වීම කියන එකත් භයානකයිද නැද්ද? නිහඬ බව ඇතුලේ ලොකු වචන ගොඩක් තියෙනවද නැද්ද? ඕගලන්ගේ ළමයා ඕනාට වැඩිය නිහඬ නම්, ඕගලන්ගේ මහත්තයා, ඕගලන්ගේ නෝනා, ඕගලන්ගේ ළඟම කෙනෙක් ඕනාට වැඩිය නිහඬ නම්, තනි වෙනව නම්, වෙන් වෙනව නම්, කොන් වෙනව නම්, අයින් වෙලා වගේ ඉන්නව නම්, එයාගේ ලොකු කියවීමක් හිත ඇතුලේ තියෙනවද නැද්ද? එයා එළියට ඒක දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඩිප්‍රෙෂන් කියන්නේ මේ ලෝකේ තියෙන, මේ මොහොතේ තියෙන බරපතලම රෝගී තත්ත්වය. ප්‍රතිකාර කරන්න අපහසු, ප්‍රතිකාර හොයාගන්න අපහසු. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ, උදව් ඉල්ලන්න දන්නේ නැහැ. ඇයි උදව්ව ඉල්ලන්න බැරි? මොකක් නිසාද? නිහඬ බව නිසා. මේ නිහඬ බව නිසා ඩිප්‍රෙෂන් කියන තත්ත්වය ගොඩාක් අයට තියෙනවා. මානසික අවපීඩනය. ඒතර බලමු මානසික අවපීඩනයක් අඳුරගන්නේ කොහොමද කියලා මම දැන් ඔයගලන්ට අද කියලා දෙනවා. ඒකට හේතුව තමයි මොකද දන්නවද? එකක් තමන්ට මේ වගේ හැඟීම් වෙනව නම් තේරුම් ගන්න මගේ හිත ප්‍රශ්නෙකට යන්නේ කියලා. ඒ වගේම තමන්ගේ සමීපතේ මේ තමන්ගේම ළඟම කෙනෙක්ට මේ ප්‍රශ්න ඇති වෙනව නම් තමන් දැන් මෙතන ගුරුවරු ඉන්නවා, මෙතන වැඩිහිටියෝ ඉන්නවා. එතකොට දරුවන්ට මොන හරි ප්‍රශ්නයක් එනකොට පුළුවන් වෙන්න ඕනේ හඳුනා ගන්න. එතකොට මේක මේ අද මේ විද්‍යාව පාඩම නෙවෙයි. මේ මානසික පීඩනයට නෙවෙයි බුදුහාමුදුරුවෝ බෙහෙත් දුන්නේ. මානසික පීඩනය තමයි ප්‍රධාන වශයෙන් මානසික දුක්ඛ දෝමනස් උපායාස කියලා කියන්නේ ඒ තමයි. හරි. බලමු පළවෙනි ලක්ෂණය. මෙන්න මේ දේවල් වලින් අඩුම තරමේ ලක්ෂණ පහක්වත් තිබ්බොත් එයාට මානසික පීඩනයක් කියලා කියනවා. දුකක්, කෝපයක්, හිස් බවක් සහ බලාපොරොත්තු රහිත බවක් දැනෙනවා. මොකක් දැනෙන්නේ? සති දෙකක් එක දිගට දැනෙන්න ඕනේ. දැන් නිකන් ඔයාලට දුකක් ආවා කියලා ડિප්‍රෙෂන් නැහැ. සති දෙකක් එක දිගට තිබ්බොත් එක දිගට නොනවත්වාම නොකඩවා දුකක්, කෝපයක්, හිස් බවක් හෝ බලාපොරොත්තු රහිත බවක් ඇති වුණොත් ඔබ වරක් භුක්ති විඳි ක්‍රියාකාරකමක් කෙරෙහි ඇති උනන්දුව හෝ සතුට නැතිවීම. ඒ කියන්නේ ඔයගොල්ලෝ සතුටු වෙච්ච දෙයක් තවදුරටත් සතුටු නෑ ඒකෙන්. ඒ කියන්නේ ඊටම ඔයගොල්ලෝ බලන්න නාට්‍යයක් බලන්න ආසයි. අද ඉඳන් එච්චර ආසාවක් නෑ ඒකට කැමැති නැති වෙලා. එක දිගට සතියක් දෙකක් යනකම් ඒක ඒ ඉස්සර කැමැති වෙච්ච දෙයට කැමැති නැහැ. ආහාර රුචි සැලකිලි යුතු වෙනසක්. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු වෙන්න පුළුවන්. ඒ වගේම බෙහෙවින් වැඩිවීමක් වෙන්න පුළුවන්. බරත් ඕනාවට වැඩිය එක්ක වැඩි වෙන්නත් පුළුවන්, අඩු වෙන්නත් පුළුවන්. ওই දෙපැත්තරම යන්න පුළුවන්. ඊළඟට ශක්තිය අඩුවීම හෝ තෙහෙට්ටුව හෝ තෙහෙට්ටුව වැඩි බව. ඒ කියන්නේ නිතරම නිකන් මලහනික වෙලා ගිහිල්ලා. ගොඩාක් හැමතිස්සෙම මහන්සි වගේ දැනෙනවා. මම කියන්නේ මහන්සි දරුණයි කියලා ડિප්‍රෙෂන් නැහැ. සතියක් සති දෙකක් එක දිගටම මෙන්න මේ කරුණු හයක් විතර එකට තියෙන්න ඕන. අරමුණක් නැති ශාරීරික ක්‍රියාකාරකම් වැඩි. ඒ කියන්නේ නිශ්චලව වාඩි වීමට බෑ. ඇවිදීමට අත් ඇඹරීම හෝ මන්දගාමි චලනයන් හෝ අන් අයට නිරීක්ෂණය කළ හැකි තරම් දරුණු කතනය. ඒ කියන්නේ නිශ්චලව වාඩි වෙලා ඉන්න බෑ. ඇවිදිනවා, අත්ඹරනවා, ටිකක් එක තැනක ඉන්න අමාරු වෙන එක නුරුස්සන ගතිය වැඩි. එහෙට යනවා මෙහෙට යනවා ටික කලබලකාරී ගතිය වැඩි. ඒ වගේම වැදගම්මට නැති හෝ ඕනාවට වඩා වරදකාරී හැඟීමක්. හැමතිස්සෙම ඉන්නේ මගේ අතින් වැරද්දක් වුණාද දන්නේ වගේ නිකන් අර වැරද්දක් කරා වගේ මහා බරපතල වැරද්දක් කරා වගේ හැඟීමකින් තමයි ඉන්නේ නිතරම. සිතීමට හෝ අවධානය යොමු කිරීමට අපහසු වීම, අමතක වීම හෝ සුළු තීරණ ගැනීමට පවා අපහසු වීම. පුංචි පුංචි තීරණ ගන්න බව අපහසු වෙනවා. ඕනාවට වැඩිය මේ අවධානයෙන් ඉන්න අමාරු වෙනවා. ඒ වගේම අමතක වීම බහුල වෙනවා. අවසානයක මරණය පිළිබඳව සිතුවිලි, සියදිවි නසා ගැනීමේ සිතුවිලි හෝ සියදිවි නසා ගැනීමේ උත්සාහයන් ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කරුණු ටිකෙන් අවම කරුණු පහක් හරි සති දෙකක් එක දිගට තිබ්බොත් ඔන්න චුට්ටක් පරිසම් වෙන්න වෙනවද නැද්ද? පරිසම් වෙනවා කියලා කරන්න තියෙන හොඳම දේ තමයි
තේරණ කෙනෙක් එක්ක කතා කරන්න ඕන. මේ බෙහෙත් බොන්න නැතුවත් විසඳ ගන්න පුළුවන් මුල් අවදියේදී. පැහැදිලිද? මේ බෙහෙත් බොන මට්ටමකට මේ යන්න ඕනේ නැහැ. මුලින්ම සාකච්ඡා කරන්න. ඒක තමයි මගේ වචනය කියන්නේ ඖෂධයක්ද නැද්ද? ඖෂධයක්. මේ වචනයට පුළුවන් ඕගලගේ ඇතුළාන්තේ සම්පූර්ණයෙන් වෙනස් කරන්න. සත්‍ය අවබෝධයටපත් කරන්න. පටාචාරා මානසිකව මෙන්න මෙන්න මේ තත්ත්වයටපත් වෙලා හිටියේ. ජීවිතයත් අතහැරලා හිටියේ. බුදුහාඳුරෝ හරිම වචනය කිව්වා රහත් වුණාද නැද්ද? එහෙනම් වචනේ ඖෂධයක් වෙන්න පුළුවන්. ඒ වගේම සියදි විහානි කරගන්න යන්නත් පුළුවන් වචනේ වැරදුනොත්. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ කරුණු ටික සැලකිල්ලෙන් ඉන්න. පේනව නේද? මේ කරුණු එකක් දෙකක් නැද්ද ඔයගොල්ලෝ ගාවත්? තියෙනවනේ, බය වෙන්න එපා. ඔව් මිනිස්සු ගාව තියෙනවා, ස්වභාවිකව තියෙනවා. මිනිස්සු නාම හැංගීම් තියෙනවනේ. ඔය එකක් දෙකක් තියෙනවා. අපිට සමහරලාවට තියෙනවා, සමහරලාවට තියෙනවා දුකක් එන්න පුළුවන්, කෝපයක් එන්න පුළුවන්, හිස් බවක්, බලාපොරොත්තු රහිත බවක් එනවා. හැබැයි සති දෙකක් නොකඩවා තිබ්බොත් අන්න ප්‍රශ්නයක්. අද තරහක් ඇවිල්ලා හෙට තරහ නැති වුණා නම් ප්‍රශ්නයක් නැහැ. අද දුකක් ඇවිල්ලා හෙට දුකක් නැති වෙච්චා ප්‍රශ්නයක් නැහැ. සති දෙකක් විතර එක දිගට තියෙනවා නම් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අද තේරුණානේ මේ වචන පිළිබඳව කතාව. එහෙනම් වචන පාවිච්චි කරද්දී පරිස්සම් වෙන්න. බොරු කීම, කේලම් කීම, පරස වචන කීම, හිස් වචන කීමෙන් වැළකී සිටින්න. පුළුවන්ද බැරිද? පුළුවන්. බොරු කියන්න නැතුව ඉන්න පුළුවන්නේ. ආ දැන් දානවා. මේ කේලම් කියන්න නැතුව ඉන්න පුළුවන්නේ. කේලම් කියන්නේ ඔබදූප නෙවෙයිනේ, ප්‍රශ්නයක් නැහැ නේ. ඔබදූප කියන්න පුළුවන්. අනිත් අය බිඳවන්න නැතුව කතා කරන්න පුළුවන් නේ. ආ ඒ වගේම පරුස වචන, කුණු හarp කිව්වට කමක් නැහැ. හිතරි දෙන වචන කියන්න නැතුව ඉන්න පුළුවන් නේ. පුළුවා. ඒ වගේම හතරවෙනි එක හිස් වචන, අනිත් අයට අර්ථයක් පිණිස වචන. ඔන්න ඔය හතරවෙනි එකනේ ආරක්ෂා කරගන්න බැරි වුණ එකනේ. දැන් පුළුවන් නේද? ආ ඒ කියන්නේ අර්ථයක් නැති වචන නෙවෙයි, අනිත් අයට අනර්ථයක් සිද්ධ වෙන වචන පාවිච්චි නොකර ඉන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මේ සින්දුව අහන්නකො බලන්න, මේකෙන් ලොකු දෙයක් කියවෙන. අහන් ඉන්න, අහගෙන ඉන්න, මගේ හිත මොනවද මූඩනවා. එහෙනම් ඔයගොල්ලන්ගේ ළඟ ඉන්න කට්ටියත් ගැනත් අහන් ඉන්න, අහගෙන ඉන්න. මොකද ඒගොල්ලන්ගේ හිතුත් මොනවා හරි මුමුණනවා ඇති. ඔයගොල්ලන්ට තේරෙන්න නැති වචනයට වඩා හැඟීම් වලට සවන් දෙන්න කියලා කිව්වේ ඒකයි. දැන් අද අපිට වැදගත් වෙන කොටස සම්මා වාචා. එතකොට අපි සම්මා දිට්ඨි කතා කරා, ගියම සම්මා සංකප්ප කතා කරා, සම්මා වාචා. කෙටියෙන්ම කියනවා නම් සම්මා වාචා යනු සම්මා දිට්ඨියෙන් යුක්තව කතා කිරීමයි. සම්මා වාචා කියන්නේ මොකද්ද? හොඳ වචන කතා කරන්න ඕන කියන එක නෙවෙයි. සම්මා දිට්ඨිය හිතේ තියාගෙන සම්මා දිට්ඨියෙන් යුක්තව කතා කරන සෑම වචනයක්ම සම්මා වාචාද නැද්ද? එහෙනම් සිහිය පෙරදරි කරගෙන මුවින් පිටවන වචන පිළිබඳව සැලකිලිමත් වෙන්න. සැලකිල්ලෙන් ඉන්න, සම්මාදිට්ඨියෙන් යුක්තව ඉන්න, අන්තගාමී වෙලා ඉන්න එපා. තරහෙන් අන්තගාමී වෙන්නත් එපා, ආශාවෙන් අන්තගාමී වෙන්නත් එපා. හොඳ සිහියෙන් යුක්තව වචන ඉදිරිපත් කරන්න. හොඳට තේරුම් ගන්න, මම මේ වචනේ එළියට දාන්නේ ආසාවට වහල් වෙලාද, තරහට වහල් වෙලාද කියලා. වචී සංස්කාර. එතකොට මේ වචනය ගැන කතා කරද්දී බුදුදහමේ තියෙනවා මේ වචී සංස්කාර කියලා එකක්. එතකොට ඔන්න සංයුතනිකායේ සලායතන වර්ගයේ ဒုတိය කාමභූ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ කොටසක් තියෙනවා. මම ඒ කොටස කියවන්නම්. ස්වාමීනි, ආශ්වාස ප්‍රාශ්වාස කාය සංස්කාර වන්නේ කුමක් නිසාද? ස්වාමීනි, ආශ්වාස ප්‍රාශ්වාස කාය සංස්කාර වන්නේ කුමක් නිසාද කියලා අහනවා. විතක්ක විචාර වචී සංස්කාර වන්නේ කුමක් නිසාද? සංඥාවද වේදනාවද චිත්ත සංස්කාර වන්නේ කුමක් නිසාද කියලා අහනවා. ඔන්න අහනවා, ආශ්වාස ප්‍රාශ්වාස කාය සංස්කාර කියලා හඳුන්වනවා. ඒ වගේම විතක්ක විචාර වචී සංස්කාර කියලා හඳුන්වනවා. සංඥාව සහ වේදනාව චිත්ත සංස්කාර කියලා. ඒක චේතනාව කියලා වැරදි. සංඥා සහ වේදනාව එනවා. ඒ සංඥා සහ වේදනාව චිත්ත සංස්කාර කියලා හඳුන්වනවා. ඒක තමයි මොකද්ද කියලා අහනවා. ස්වාමීනි, ගෘහපතිය
ආශ්වාස ප්‍රාශ්වාස වනාහි කායිකයි. තර ආශ්වාස ප්‍රාශ්වාස කායිකයි. දෙතර හුස්ම ගන්න එක කායිකයි. එතර මේවා කය හා බැඳිලා තියෙන්නේ. ඒ නිසයි ආශ්වාස ප්‍රාශ්වාස කාය සංස්කාර වෙන්නේ. එන කයෙන් සිද්ධ වෙන දෙයක්. පින්වත් ගෘහපතිය පළමු කොට විතරකේ කරලා ਵਿਚාරය කරලා පස්සේ වචනේ නිකුත් කරන්නේ. ඒ නිසයි විතක්ක ਵਿਚාර වචි සංස්කාර වෙන්නේ. එහෙනම් වචනේ පිටත් කරන්නේ කොහොමද? විතක්ක කරලා ਵਿਚාරය කරලා. සංඥා වේදනාවත් සිතටත් අයිති සිතට වේදනාවත් සිතටයි අයිති වෙන්නේ. මේවා සිත හා බැඳිලායි තියෙන්නේ. ඒ නිසයි සංඥාවත් වේදනාවත් චිත්ත සංස්කාර වෙන්නේ. හරි, අපි කාය සංස්කාරයි චිත්ත සංස්කාරයි පැත්තකින් තියමුකෝ. වචි සංස්කාර කියලා කියන්නේ මොකද්ද මං කිව්වා? විතක්ක ਵਿਚාර. අපි දැන් බලමු විතක්ක ਵਿਚාර. මෙන්න මේ කාරණාව හොඳට අල්ලගන්න. මොකද මේ තියෙන්නේ මිලිඳු රාජ ප්‍රශ්නය. මිලිඳ රජුරවන්ට නාගසේන හාමුදුරු දුන්න මිලිඳු ප්‍රශ්නේනේ. මිලිඳ ප්‍රශ්නේ තියෙන කතාවක්. ඒතකොට ග්‍රීක රජ කෙනෙක් තමයි මිලිඳු රජුරෝ කියන්නේ. ග්‍රීක කින් මෙනෙන්ඩ. මෙනෙන්ඩ තමයි යාගේ නම. මිලිඳ කියලා තමයි ඉතින් සිංහලට අහම කියන්නේ. එතකොට මිලිඳු රජතම නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ ඇසුවේ, ස්වාමීනි, නාගසේනයන් වහන්ස, විතර්කයේ ස්වභාවය කුමක්ද? එතකොට අන්න උත්තර දෙනවා මහරජාණෙනි. කල්පනා කිරීම යමක පිහිටන ස්වභාවය විතර්කයයි. කල්පනා කිරීම යමක පිහිටන ස්වභාවය විතර්කයයි. ස්වාමීනි, උපමාවක් වදාළ මැනවි. මහරජාණෙනි, ලීවඩුවක් මනාකොට සකස් කළ දැවය අදාළ සන්ධියේ පිහිටවන ලදද? ඒ විදිහම තමයි. කියන්නේ මොකද්ද? ලීවඩුවෙක් මනාකොට සකස් කළ දැවය අදාළ සන්ධියේ පිහිටවයිද? ඒ විදිහම තමයි. කල්පනා කිරීම යමක් පිහිටන ස්වභාවය විතර්කයයි. කල්පනා කරපු දෙයක්ම පිහිටලා ඉන්නව නම් අන්න ඒක විතර්කයයි. හරිනේ ස්වාමීනි, නාගසේනන් වහන්ස, විචාරයේ ස්වභාවය කුමක්ද? මහරජාණෙනි, නැවත නැවත කල්පනා කිරීමේ ස්වභාවය විචාරයයි. ස්වාමීනි, උපමාවක් වදාළ මැනවි. මහරජාණෙනි, ලෝහ තැටියකට මිටියකින් ගැසූ විට ශබ්දය දෝංකාර දෙමින් යලි යලි ශබ්ද නගමින් පිට වී යයි. මහරජාණෙනි, ලී මිටියෙන් ලෝහ තැටියට ගැසීම යම් බදුද එපරිද්දෙන්ම විතරකය ගැන දත යුතුය. එයින් නිකුත් වන ශබ්දය රාව ප්‍රතිරාව දෙමින් තිබේද විචාරයේ දතිවති වන්නේ ඒ අයුරුනි. ස්වාමීන් නාගසේනන් වහන්සේ ඉතා දක්ෂ වනසේක්. එතකොට විචාරය කියන්නේ මොකද්ද? නැවත නැවත කල්පනා කිරීම. විතක්ක කියලා කියන්නේ සිතුවිල්ලටම යොමු වීම. විචාරය කියන්නේ ඒක නැවත නැවත කල්පනා කිරීම, යොමු වීම සහ සිතීම. දෙයකට උගර වචනයක් පිට කරන්න කලින් මොකද කරන්නේ? යොමු වෙනවා, සිතනවා. ඒ අරමුණට යොමු වෙනවා, සිතනවා. ඊට පස්සේ නෙමෙයිද වචනේ එළියට දාන්නේ? පණින්න පෙර එනම් වචනේ එළියට දාන්න කලින් අපි සිතනවා නම්, ඒ සිතන තැනට අවධානයෙන් හිටියා නම් වචනේ එළියට දාන්න කලින් අපිට පුළුවන් ද බැරිද අල්ලගන්න? හැබැයි එළියට දාපු වචනේ ආයි අත්තු දාලවත් අද්දන්න බෑ. එනම් පරිස්සම් වෙන්න. වචනයක් එළියට දාන්න කලින් පරිස්සම් වෙන්න. තරහ ගියපු ගමන් වචන එළියට දාන්න යන්න එපා. මම මේ වචන එළියට දැම්මොත් මේක මුසාවාදා, විසුනා වාචා, පරසා වාචා, සම්පප්පලාපා, මේ ඕන එකක් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සම්පප්පලාපා වෙන්න පුළුවන්. අනර්ථය පිණිස පවතින්න පුළුවන්. නැද්ද? ඔයගොල්ලෝ කියන වචනේ අනර්ථය පිණිස පවතින්න පුළුවන්. එනිසා පරිස්සම් වෙන්න. සිහියෙන් සහ නිවැරදි දැක්මකින් යුක්තව කතා කරමු. එහෙනම් සිහියෙන් කතා කරන්න. මොන අද ඉඳන් මොකද කරන්න ඕනේ? සිහියෙන් කතා කරන්න. එතකොට ඒකත් භාවනාවක්ද නැද්ද? දැන් එතකොට බැරි වෙලා හරි දැන් අපි අද වැඩසටහන ඉවරුණාට පස්සේ මං උඩට ගියාම තේ බොන වෙලාවේදී මොකද කරන්න ඕනේ? සිහියෙන් යුක්තව කතා කරන්න. නැත්නම් එකපාරට අමතක වෙනවා ඉන්නේ කොහෙද කියලා. නේද? අර පරණ පුරුද්ද එකපාරට මතු වෙනකොට සිහියෙන් කතා කරන්න. කතා කරාට ගමක් නැහැ. කතා කරන්න තමයි අවස්ථාව දෙන්නේ. හැබැයි සිහියෙන් කතා කරේ නැත්නම් තැන නොතන අමතක වෙලා අන්තිමට කොක් හඬලා hina වෙලානේ පොළොවට පයින් ගහලා එහෙම හැසිරෙනවා. අපිට අමතක වෙනවද නැද්ද කතා කරන්න ගියාම සමහරවිට ඉන්න තැන? බස් එකේදී එහෙම කතා කරලා එන හයියෙන් කතා කරලා පස්සේ වටපිට බලන. ඇහුණත් හන්නේත් නැහැ. එහෙම වෙලා නැද්ද? තැන නොතන අමතක වෙලා කතා කරන්න ගියපු වෙලාවේදී වොයිස් එක වැඩි වෙලා හරි වැරදි වචනයක් පිට වෙලා හරි අපහසුතාවයකට ලක් වෙලා නැද්ද? එහෙනම් මොකද කරන්න ඕනේ? සීයේ අද ඉඳන් කතා කරනකොට පරිස්සමෙන් කතා කරන්න ඕනේ. පැහැදිලිද? දැන් ඕගොල්ලෝ මේ තනියෙන් කතා කරලා නැද්ද කවදාවත්? තනියෙන් කතා කරලා තියෙන අය උස්සන්න බලන්න.
නැද්ද? මමනම් තනියෙන් ඕන තරම් කතා කරලා තියෙනවා. නැද්ද? පිස්සු නෙමෙයි ඒ හොඳේ. තනියෙන් කතා කරන අපි නිකන් ඉන්න ගම අපිත් එක්කම අපි කතා කරනවද නැද්ද? කතා කරනවා. ඒක තමයි අපේ හැටි. අපිට තනියෙන් කතා නොකර ජීවත් වෙන්න බෑ. මිනිහෙක් කියන්නේ ගොළුවෙක්ට පුළුවන්. ඒ තමන්ගේ අදහස් sannivedanaya කරන්න කෙනෙක් නැති වුණොත් මිනිහට ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. ඔය කාස්ට් අවේ කියලා චිත්‍රපටියක් තියෙනවා. චිත්‍රපටියේ එයාව අතරමං වෙනවා දූපතක. එක මිනිහෙක්ව. ටික දවසක් යනකොට මිනිහා බෝලයක් අරගෙන බෝලේට ඇස් දෙකකුයි කටකුයි දාලා බෝලෙත් එක කතා කරනවා. නැත්තම් පිස්සු වැදෙනවා ඒ මිනිහට. එහෙම තමයි මිනිස්සුන්ගේ හැටි කතා කරන්න ඕනේ. රාගයට, ද්වේෂයට සහ මෝහයට වසඟ වී කතා කිරීමෙන් තමාද අනේකාද හිංසාවට සහ පීඩාවට පත් වේ. එහෙනම් රාගයට, ද්වේෂයට, මෝහයට මුලා වෙලා කතා කරන්න යන්න එපා. එතකොට ඕගොල්ලන්ට හිතෙනවා ඇති මෙන්න මෙහෙම හිටියනම් ඉවරයි කියලා. නේද? ඇස් දෙකත් වහගෙන, කන් දෙකත් වහගෙන, කටත් වහගෙන. මේ වඳුරු තුන් දෙනා කාගෙද දන්නවද? මේ මහත්මා ගාන්ධිගේ වඳුරු තුන් දෙනා. මේ ලෝක ප්‍රසිද්ධ මහත්මා ගාන්ධිගේ සිතු, ඒ කියන්නේ මහත්මා ගාන්ධිගේ කාමරයේ තිබ්බ එකක්, ප්‍රතිමාවක අනුරූපයක්. ත්‍රී මංකීස්. එක්කෙනෙක් ඇස් දෙක වහන් ඉන්නවා, එක්කෙනෙක් කන් දෙක වහන් ඉන්නවා, අනිත් එක්කෙනා කට වහන් ඉන්නවා. මොකද ඒකෙන් කියන්නේ? ඇස් ඇත්තෙකු නමුදු අන්ධේකුසේද, කන් ඇත්තෙකු නමුදු බිහිරෙකුසේද, මුව ඇත්තෙකු නමුදු ගොළුවෙකුසේද වාසය කරන්නේ කියලා කියනවා. ඒක කතා නොකර ඉන්න කියන එක නෙවෙයි. පැහැදිලිද? මුනිවත ආරක්ෂා කරන්න. එතකොට මුනිවත හෙවත් මෝනෙය ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? මොකද්ද මෝනෙය? මුනිවත රකින්නවා කියලා කියන්නේ. හා? බුදුදහමේ මුනිවත ආරක්ෂා කරපු එක්කෙනෙක් ගැන සඳහන් වෙනවා. කවුද? ආරතින කෙනෙක් කියන බලන්න. බුදුදහමේ ඉන්නවා, බුද්ධ ශාසනයේ, බුද්ධ කාලයේ මෝනෙය ප්‍රතිපදාව ආරක්ෂා කරපු එකම එක හාමුදුරු කෙනෙක් ගැන විස්තර තියෙනවා. ඔවුල අහලා තියෙනව නේද අසිත තවුස ගැන? අර පයින් ගැහුවා එයාගේ ඔළුවටනේ බෝධිසත්ව පුංචි කාලේ. පස්වති තවුසන්ගේ කෙනෙක් නෙවෙයි, සුද්ධෝදන රජුරුවන්ගේ ගුරුවරයා අසිත හෙවත් කාලදේව. එතන මේ අසිත තවුසගේ ඔළුවට ගැහුවට පස්සේ අසිත බැලුවා, මම ජීවත් වෙලා ඉන්නේ නැහැ, මුන්නහන්සේ බුද්ධත්වයට පත් වෙනවා. ඒකට නෑඬුවේ. ඉතින් මේ මෙයා කල්පනා කරා මෙයාගේ පුතෙක් හිටියා. නංගිගේ පුතා හරි කවුරු හරි පුතෙක් හිටියා නාලක කියලා. මෙයාට කිව්ව මහණ වෙන්නේ කියලා. මෙයාට කිව්ව දැම්මම මහණ වෙලා බුදු වුණාට පස්සේ හොයන් එන්නේ බුදුහාමුදුරුවෝ කියලා. එතකොට බුදුහාමුදුරුව වෙනුවෙන් මහණ වුණේ කෙනෙක් මුලින්ම බුදු වුණාට පස්සේද ඉපදිච්ච ගමම්මද? ඉපදිච්ච කාලෙම එක්කෙනෙක් මහණ වුණා බුදුහාමුදුරුව වෙනුවෙන්. ඒ නාලක අවුරුදු ගාණක් මුනිවත රැක්කා. කතා කළේ නැහැ. කිසි කෙනෙක් කතා කළේ නැහැ කිසි කෙනෙක් එක්ක. මිනිස්සු හම්බුනොත් හම්බෙන්නේ පිණ්ඩපාතේ විතරයි. ඒත් මුණ දිහා බලන්නේ නැහැ. දැන් ඒතර අවුරුදු කීයක් උන්වහන්සේ ඉන්නේ නැද්ද? 35ක්. අවුරුදු කීයද? 35ක් මුනිවත රකමින් ඉඳලා බුදු වුණා කියලා ආරංචි වුණ ගමන් ආවා. ඇවිල්ලා කියන ස්වාමීනි, මම ඔබ වහන්සේ වෙනුවෙන් පැවිදි වුණා. ඔබ වහන්සේ වෙනුවෙන් මම ජීවත් වුණ අවුරුදු 35ක්. මට මෝනෙය ප්‍රතිපදාව දේශනා කළ මැනවි කිව්වා. ඒතර බුදුහාමුදුරුවෝ කිව්වා, "ආක්‍රෝෂයද, නිന്ദාව ප්‍රශංසාවද සමානව සිතන්න. නිന്ദාවත් ප්‍රශංසාවත් සමව සිතන්න." මෝනෙය පටන් ගන්නේ කොතනින්ද? නිന്ദාවත් ප්‍රශංසාවත් සමව සිතන්න. ඒ කියන්නේ කන් දෙක වහලාද? නෑ, කණෙන් ඇහෙන නිന്ദාවත් ප්‍රශංසාවත් සමව සිතන්න. තමන්ට අවැඩ කරත් යහපත කරත් ඒක මධ්‍යස්ථව කල්පනා කරන්න. අන්න මෝනෙය ප්‍රතිපදාව කියලා කියන්නේ හිතට අරන් වේදනාවටපත් වෙන්නේ නැතුව ඇහෙන් කණෙන් නහයෙන් මේ දේවල් එන අරමුණුත් එක්ක ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව ඉන්න ප්‍රතිපදාවට බුදුදහම කියනවා මොකද්ද? මෝනෙය ප්‍රතිපදාව. ඇස් වහන් ඉන්න එක නෙවෙයි, කන් වහන් ඉන්න එක නෙවෙයි, නහය වහන් ඉන්න එක නෙවෙයි. ඒතකොට මුනිවත රකින්නවා කියලා කට වහන් ඉන්න ඕනේ නැහැ. දවසක් හාමුදුරුවෝ, මම මේක දවසකුත් කිව්වා, හාමුදුරුවෝ හතර දෙනෙක් මුනිවත රකින්නවලු ටිබෙට් වල. මේ හාමුදුරුවෝ හතර දෙනා මුනිවත රකින්නකොට දැන් කට්ටිය කතා කරන්නේ නැහැ, දවසම කතා කරන්නේ නැතුව ඉන්න තීරණය කරා. කොහමරි හවස් වෙනකම්ම හිටියලු. හවස පහනට තෙල් දාන්න නැතුව නිවිලා ගියා. දැන් කළුවරයි. එක්කෙනෙක් ගහන බලන්නක මේ තෙල් දාලා නැහැනේ පහනට. අනිත් එක්කෙනා කිව්වා, දැන් මෝනේ ඉවරයි නෝ බහන්සේ කතා කරානේ.
අනිත්‍ය කෙනකම දැන් ඒකමනේ දෙන්නම කතා කරා. හතරවෙනිය කියන මං විතරයි කතා නොකරු එකම එකා කිව්වලු. හතර දෙනාම සූර්යෝ. මෝනෙය රැකගන්න බැරි වුණා. එහෙනම් අපි කතා කරන එක අඩු වෙන එකත් යම් ප්‍රමාණයක හොඳයිද නරකයිද? බුදුහාඳුරු කියනවනේ අල්පව කතා කරන්නේ නමුදු ඒක ක්‍රියාවට නගන්නේ නම් එයා මේ ප්‍රතිඵල ලබන කෙනෙක් බවට පත් වෙනවා. සමහර අය ඉන්නවා බොහෝ කොට කියනවා හැබැයි පොඩ්ඩක්වත් ක්‍රියාවට නගන්නේ අනුන්ගේ ගවයන් බලා ගන්න ගොපල්ලෙක් වගේ කියනවා. ප්‍රතිඵල ලබන්නේ අනුන්ගේ ගවය බලාගත්තර තමන්ට වැඩක් තියෙනවද? නෑ. අනුන්ගේ හරක් බලාගත්තර තමන්ට වැඩ නෑ. ඒ වගේ තමයි. ඒක නිසා බුදුහාඳුරු කියනවා වචනයට වඩා ක්‍රියාවට මුල් තැන දෙන්නේ කියලා. හරි. එහෙනම් අපි මනසේ නිහඬ බව අත්විඳීමේ භාවනාව මොනෙය්‍ය අපි කොහොමද භාවනාවක් විදියට කරන්නේ කියලා බලමු. හැමෝම නැගිටලා ඉඳගන්න. දැන් කකුල් දෙක පොළවට සමතුලිතව තියාගන්න. පහසු ඉරියව්වකින් ඉන්න. අත් දෙක පහසු විදියට තියාගන්න. වම් අතුන් දකුණු අතින් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. දැස් පියාගන්න. තමන්ගේ වටපිටාවට ඇහුම්කන් දෙන්න. ශබ්ද ඇහෙනවා. විවිධාකාර ශබ්ද ඇහෙනවා. ඇහුම්කන් දෙන්න ඒ ශබ්දවලට. හඳුනගන්න ඒ ශබ්ද. දැන් තමන්ගේ ශරීරයට සමීප වෙන්න. ශරීරයට දැනෙන දේවල් හඳුනගන්න. සීතල, රස්නයක්, රිදිල්ල හඳුනගන්න. කකුල් දෙක, දණිස් දෙක, තමන්ගේ පිට, පපුව, හිස මේ සෑම තැනක්ම පරීක්ෂාවෙන් බලන්න. බලනකොට පේනවා ස්වභාවිකවම හුස්ම යනවත් දැනෙනවා. ඉහළට පහළට හුස්ම යනව දැනෙනවා. ඉහළ යනවා පහළ යනවා. මේ හුස්ම හඳුනගන්න උත්සාහ කරන්න. ඉහළට යනවා පහළට යනවා. ආශ්වාස ප්‍රාශ්වාස. ආශ්වාස ප්‍රාශ්වාස. නිරායාසයෙන් හුස්ම හඳුනනවා. ඒත් එක්කම සිතුවිලි වලටත් අවධානය යොමු කරන්න. සිතුවිලි විවිධාකාරයෙන් පහළ වෙනවා. විවිධ දේවල් සිතුවිලි විදිහට එනවා. ඒ සිතුවිලිත් එක්ක ඉන්නවා. නැවත නැවත සිතුවිලි
කල්පනා කරනවා. ඒ සිතිවිලි නැවත නැවත කල්පනා කරන එක වචී සංස්කාර. කටින් එළියට වචන නාවට සිත ඇතුලේ වචන ගොඩනැගෙනවා. තමාගේ අභ්‍යන්තරයේ වචන හැදෙනවා. ඒ වචනවලට අවධානය යොමු කරන්න. තමන්ගේ හිත මොනවද කියන්නේ කියලා අහන් ඉන්න. සවන් දෙන්න තමන්ගේ ඇතුළාන්තයට. හුස්මත් එනවා යනවා ඒ සමගම ඇතුළාන්තයටත් සවන් දෙන්න. විවිධ දේවල් පේනවා, ඊට අනුව සිතුවිලි හැදෙනවා. විවිධ දේවල් ඇහෙනවා, ඊට අනුව සිතුවිලි හැදෙනවා. ඒ සිතුවිලි වලට අවධානය යොමු කරන්න. මම සිතුවිලි නවත්තන්න යන්නේ නැහැ. සිතුවිලි වලට ගලාගෙන යන්න දෙනවා පමණයි. නිරීක්ෂණය කරනවා පමණයි. දොරටුවක ඉඳන් ඇතුළට එළියට යන මිනිස්සු දිහා බලන් ඉන්නෝ වගේ මම මගේ සිත කියන දොරටුව ඇතුළෙන් ඇතුල් වෙන පිට වෙන ඒ සිතුවිලි දිහා අවධානයෙන් ඉන්නවා. පාලනය කරන්න අවශ්‍ය නැහැ. හුස්ම එනවා, හුස්ම යනවා. සිතිවිලිත් ඇති වෙනවා, සිතිවිලිත් නැති වෙනවා. අවධානය දෙන්න ඒ සිතිවිලි වලට. ඒ හිතෙන වචන වලට, ඒ හැඟීම් වලට. මේ මොහොතේ ලොකු හැඟීමක් නැති වුණාට හැඟීම් සැඟවිලා තියෙනවා. තරහ කියන හැඟීම ආපු වෙලාවට හුස්මේ වේගය වැඩි වෙනවා. සිතිවිලි වලින් කියවෙන වචන ප්‍රමාණය වැඩි වෙනවා. තමන්ගේ ඇතුළාන්තය මීට වඩා සංකීර්ණ වෙනවා. දැන් ඒ සිතුවිල්ල නැහැ, ඒ තරහ කියන හැඟීම නැහැ. සැඟවිලා තියෙන්නේ, දැන් තියෙන්නේ නිවීම, ශාන්තිය. රාගය කියන සිතුවිල්ල වහමත් හුස්මේ වේගය වැඩි වෙනවා. සිතුවිලි පරම්පරාවම වැඩි වෙනවා. සිතෙන් ගොඩනැගෙන වචන වැඩි වෙනවා. තමන්ගේ ශරීරයට දැනෙන දේවල් වෙනස් වෙනවා. ඇතුළාන්තය සංකීර්ණ වෙනවා. නමුත් දැන් ඒ රාගය කියන හැඟීම යට වෙලා නිසා ඒ සංකීර්ණ බව නැහැ. සරල බවක් තියෙන්නේ. සැහැල්ලු බවක් තියෙන්නේ. තරහ සහ ආශාව කියන මේ දෙක අපිව සංකීර්ණ කරවනවා. අපේ සිතිවිලි වේගවත් කරවනවා. වචී සංස්කාර වැඩි කරවනවා. නමුත් මේ මොහොතේ ඇතුළාන්තය නිහඬ වෙනවා. කියන වචන ප්‍රමාණය අඩු වෙනවා. හුස්මත් සිවුම් වෙනවා. හුස්ම ඇතුල් වෙනවා, හුස්ම පිට වෙනවා. කරදරයක් නෑ, පාලනයක් නෑ, අයිතියක් නෑ. එනවා යනවා, ඇති වෙනවා නැති වෙනවා. මේ සිතුවිලිත් ඒ විදිහටමයි. කරදරයක් නෑ.
ඇති වෙනවා නැති වෙනවා. අර ඇතුලාන්තයෙන් වෙන විචාරය නැවත නැවත කල්පනා කරන එක අඩු වෙලා ගිහිල්ලා විතර්කය තුළ පමණක් සිටිනවා. ඒ නිහඬ බව කියන අරමුණේ බැහැල සිටිනවා. ඒ අරමුණත් එක්ක ජීවත් වෙනවා. ඇතුලාන්තයට නිහඬ වෙන්න ඉඩ හරින්න. හුස්මට එන්න දෙන්න. හුස්මට යන්න දෙන්න. සිතිවිලි වලට ගොඩ නැගෙන්න දෙන්න. පාලනය කරන්න එපා. පාලනයෙන් තොරව සිතිවිලි ගොඩ නැගෙනවා. හැබැයි අපි ඒ දිහා බලන් ඉන්න නිසා අයහපතක් වෙන්නේ. නොදක හැදෙන සිතිවිලි භයානක වුණාට දකිමින් හැදෙන සිතිවිලි භයානක නැහැ. ඒවා සිහිය නිසා සම්මා සතිය ගොඩ නැගෙන්න හේතු වෙනවා. සිතිවිලි ඇති වෙනවා. සිතිවිලි නැති වෙනවා. ඇතුළාන්තයේ කලබලයක් නැහැ. ශරීරයට අපහසුවක් නැහැ. සිතේ වේදනාවක් නැහැ. ඒ සංඥාව සහ වේදනාවත් තුනී වෙලා ගිහිල්ලා මම ඉන්න බව මට දැනෙනවා. යම් කිසි සුවයක් දැනෙනවා. ඒ හැර පීඩාවක් නැහැ. වේදනාවක් නැහැ. ශෝකයක් නැහැ. ඒ ඇතුළේ තියෙන නිහඬ බවට අපි අවධානය යොමු කරනවා. ඒ සිතුවිලි අඩුවෙන් පහළ වෙන ඒ තැන ඇතුළේ අපි ජීවත් වෙනවා. ඒ තැන තුළ අපි ජීවත් වෙනවා. හුස්ම එනවා. හුස්ම යනවා. ආශ්වාස ප්‍රාශ්වාස. ඒව කාය සංස්කාර සංසිඳිලා සිතිවිලි හැදෙන වේගේ අඩු වෙලා වචී සංස්කාර සංසිඳිලා සංඥාව සහ වේදනාව තුල පමණයි ජීවත් වෙන්නේ. චිත්ත සංකාරය තවමත් පහළ වෙනවා. ඒකත් ඇති වෙනවා නැති වෙනවා. ඇති වෙන්න දෙන්න. නැති වෙන්න දෙන්න. හුස්මටත් එන්න දෙන්න. යන්න දෙන්න. සිතිවිලි වලටත් ඇති වෙන්න දෙන්න. නැති වෙන්න දෙන්න. බාහිර වේදනාවන්, කායික පීඩාවන් එක් කිසිවක් ප්‍රශ්නයක් නැහැ. සද්ද ප්‍රශ්නයක් නැහැ. ගන්ධ ප්‍රශ්නයක් නැහැ. ස්පර්ශ ප්‍රශ්නයක් නැහැ. කිසිම දෙයක් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් කරගත්තේ මමමයි. ඒ මෝඩකම අතහැරියාම ප්‍රශ්න නැති බව තේරෙනවා. මේ නිහඬ බව තුළ ඉන්න උත්සාහ කරන්න. හුස්ම එනවා. හුස්ම යනවා. අභ්‍යන්තරේ සංසිඳීමක් තියෙන්නේ. ඒ සංසිඳුණු අභ්‍යන්තරයට අවධානය යොමු කරලා බලන් ඉන්න.
කාය සංස්කාරය සංසිඳිලා, වචී සංස්කාරය සංසිඳිලා, චිත්ත සංස්කාරය පමණයි ගොඩ නැගෙන්නේ. සංඥාවත් වේදනාවත්. හුස්ම එනවා යනවා, කලබලයක් නෑ. සිතිවිලි ඉඳලා හිටලා එනවා, කලබලයක් නෑ. ඇතුළාන්තය නිවී ගිහිල්ලා මේ නිහඬ බව කෙතරම් සුන්දරද. සිතිවිලි ඇවිල්ලා වද දෙනකොට කොච්චර අමාරුද. තරහෙන් ඉන්න වෙලාවට කොච්චර අපහසුද. රාගයෙන් මුලා වුණහම කොච්චර වරදකාරීද. ඒ කිසිවක් මේ මොහොතේ නෑ. මේ මොහොතේ නිහඬ බවක් තියෙන්නේ, සංසිඳීමක් තියෙන්නේ, සැහැල්ලුවක් තියෙන්නේ, විවේකයක් තියෙන්නේ. ඒ විවේකයට අවධානය යොමු කරන්න. යමෙක් ලොවේ සුව පත්තෝබෝ නම් ඒ හැම බුදුහිමි සරණගියෝ. යමෙක් ලොවේ සුව පත්තෝබෝ නම් ඒ හැම සතහම් සරණ ගියෝ. යමෙක් ලොවේ සුව පත්තුවෝ නම් ඒ හැම මහත්සංග සරණ ගියෝ. යමෙක් ලොවේ සුව පත්තුවෝ නම් ඒ හැම තෙරුවන් සරණ ගියෝ. හිමීට ඇස්ස හොඳයි. දැන් භාවනාව තේරුණා නේද? භාවනාව ඇතුලේ අපි ලොකු දේවල් කරේ නැහැ නේ. ඒත් ඇතුලේ නිහඬ බවක්, සංසිඳීමක්, සැහැල්ලුවක් දැනෙච්ච තුසනවල හොඳයි. ඒකනේ අපි අරමුණනේ හිත නිවා ගන්න. ඇතුල විවේකයටපත් කරගන්න. අපිට පුළුවන් මේ පුංචි අභ්‍යාස ඇතුලෙත් මෙච්චර ලොකු නිවීමක් හොයන්න. අපි වෙන්දට කරන්නේ ලොකු අරමුණක් අරන් අරමුණ මෙනෙහි කරන එක. හැබැයි මෙතන අපි කරේ අරමුණ මෙනෙහි කරේ නැහැ. ස්වභාවිකව තමන්ට දැනෙන කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර හඳුනගත්තා. කාය සංස්කාර කියන්නේ හුස්ම, වචී සංස්කාර කියලා කියන්නේ සිතුවිලි, චිත්ත සංස්කාර කියන්නේ දැනෙන එක. තේරුණා? දැනෙන එක කියන්නේ කායිකව නෙවෙයි, මානසිකව දැනෙන එක. ඔන්න තුන හන්දර තේරුම් ගන්න. කාය සංස්කාර කියන්නේ හුස්ම, වචී සංස්කාර කියන්නේ සිතුවිලි, චිත්ත සංස්කාර කියලා කියන්නේ මානසිකව දැනෙන එක. ඇඟට දැනෙන එක නෙවෙයි, මානසිකව දැනෙන එක. චිත්ත සංකාර, සංඥා, වේදනා. ඉතින් ඒ ටික අපි හඳුනගත්ත එක තමයි කලේ. එතකොට අපි හැමදාම
ඔගලන්ට යම් කිසි ගුරුවරයෙක් සම්බන්ධයෙන් කතා කරනවා. අද මගේ ජීවිතේ මට ලොකු දැනුමක් හම්බෙච්ච, ලොකු ගැඹුරු භාවනාව සම්බන්ධයෙන් අවබෝධයක් හම්බෙච්ච එක ගුරුවරයෙක් ගැන තමයි අද කතා කරන්නේ. මේ තමයි ගොයන්කා. මේ මෙතුමා අපවත් වෙලා ඉන්නේ. අපවත් වෙලා නැති වුණා, මරණයට පත් වුණා මට මතක විදිහට. ගොයන්කා භාවනා ක්‍රමය හදිස්සියේ තමයි මට හම්බුනේ මිට අවුරුදු 12කට 15කට විතර කලින්. ඉතින් එතුමාගේ භාවනා ක්‍රම ලෝකේ ප්‍රසිද්ධයි, ලෝකේ හැමෝම පුරුදු කරනවා. ඒ කියන්නේ එයා මේ බුදු කෙනෙක්වත් එයා මෙහෙම වෙනම කෙනෙක් නෙවෙයි. එයා බුදුහාමුදුරුවන්ගේ භාවනාව ඉගෙනගෙන තියෙනවා බුරුමේ හාමුදුරුවන්ගෙන්. ඒක ඉගෙනගෙන එයා ලෝකයටම තේරෙන ඉංග්‍රීසි භාෂාවෙන් ඒක ලෝකයටම දීලා තියෙනවා. සම්පූර්ණ නම සත්‍යනාරායන් ගොයන්කා. උපන් දිනය 1924 ජනවාරි 30. උපන් ස්ථානය බුරුමය. පවුල් පසුබිම ඉන්දියානු සම්භවයක් ඇති හින්දු පවුලක උපත ලැබලා තියෙනවා. ජීවිතය හැදී වැඩුණේ බුරුමේ මැන්ඩෙලාහි. වෘත්තීය පසුබිම තමයි රෙදිපිලි කර්මාන්තය මුලදී සාර්ථකව කරලා තියෙනවා. හැඳින්වීම සෞඛ්‍ය ගැටලු හේතුවෙන් විපස්සනා භාවනාවට මුහුණ දුන් අතර 1955 දී ඒ හාමුදුරුව විසින් පවත්වන ලද දස දින පාඨමාලාවකට සහභාගී වෙලා තියෙනවා. එයාගේ ශරීරයේ ලොකු ව්‍යාපාරිකයෙක්. එයාට ලෙඩක් හැදෙනවා, අසනීපයක් හැදෙනවා. ඊට පස්සේ එයා භාවනාවට යොමු වෙනවා, බුරුමේ භාවනාවට. ඉතින් ඊට පස්සේ යූභා කිං කියන හාමුදුරුවන්ගේ ශිෂ්‍යයෙකු වී විපස්සනාවේ ඉන්දියාවේ විපස්සනා පුහුණුව ආරම්භ කරලා තියෙනවා, ඉගැන්වීම ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම විපස්සනා ඉගැන්වීම ආරක්ෂා කිරීම සහ විපස්සනා පරේක්ෂණ ආයතනය ආරම්භ කරන ලදී. නිකාය නොවන ප්‍රවේශය තමයි විවිධ පසුබිම්වල පුද්ගලයන්ට ප්‍රවේශ විය හැකි පරිදි විපස්සනාවේ විශ්වීය ස්වභාවය අවධාරණය කරේ. ඒ කියන්නේ ආගමක් නැති, ඒ කියන්නේ ආගමකට අයිති එකක් විදිහට අපි භාවනාව ඉගැන්වුවම තේරෙන්නේ නැහැ. එයා මොකද කරන්නේ? බුදුහාමුදුරන්ගේ වචන ටික නැතුව විපස්සනාව ඕනම ආගම කෙනෙක්ට පුහුණු කරන්නේ කොහොමද කියලා දුන්නා. ඉතින් සෑහෙන පිරිසක්, එයාගේ ලක්ෂ ගාණක් පිරිස එයාගෙන් භාවනාව ඉගෙන ගන්නවා. විපස්සනා ඉගැන්වීම සඳහා භාවනා මධ්‍යස්ථාන පිහිටුවීමට ලෝපුරා සංචාරය කර ඇත. ඉගැන්වීමේ දර්ශනයේ ආචාර ධර්මික ජීවන රටාවේ වැදගත්කම සහ සමග ආතතිය අඩු කිරීම සහ අභ්‍යන්තර සාමය වැනි විපස්සනාවේ ප්‍රායෝගික ප්‍රතිඵල කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. එවැගේම ඔහුගේ ඉගැන්වීම 2013 සැප්තැම්බර් මාසේ 29 වෙනිදා ඔහු අභව ප්‍රාප්ත වූ පසුත් ලෝපුරා මිලියන ගණනක්කට බලපෑම් කරලා තියෙනවා. 2013 සැප්තැම්බර් 29 මෙතුමා මරණයට පත් වුණා. ඉතින් තාමත් මෙතුමාගේ ක්‍රම යනවා. ලංකාවෙත් ගොයන්කා ක්‍රම තියෙන තැන් තියෙනවා. ගොයන්කා භාවනා මධ්‍යස්ථාන කියලා වෙනම පුහුණු කරනවා. ඒක මේ ධර්ම විකෘතියක් නෙවෙයි. මෙතුමාගේ භාවනා ක්‍රමය ඈත අතීතයේ ඉඳන් ආපු මේ බුරුම භාවනා ක්‍රමයට සම්බන්ධ එකක්. ඉතින් එතුමාගේ පොඩි මම කියන කාරණා ටිකක් ඕගොල්ලන්ට ඇහෙන සලස්සන්න. මුලින්ම ඉංග්‍රීසියෙන් තමයි එතුමා මුලදී කියන්නේ. ඊට පස්සේ සිංහලෙන් එතුමාගේම ශිෂ්‍යයෙක් ඉන්නම පරිවර්තනය කරලා සිංහලෙන් ඉදිරිපත් කරන ඒ පොඩි ධර්ම කරුණු කිහිපයක් මම ඔබට අහන්න සලස්සන්න. The four major portion of the mind, if you understand them and if you understand how they function, you will be experiencing them, that will be very helpful. The four major segments of the mind. First segment of the mind. In the language of those days, in Buddha's words, it was called Vijnana. The nearest English translation of that can be consciousness. First part of the mind, consciousness. Its job is to cognize. නැවතත් තේරුම් ගන්න, ආනාපාන සති භාවනාව කියන්නේ ප්‍රාණයාම හෝ හුස්ම පාලනය කරන ව්‍යායාමයක් නොවෙයි. යම් ක්‍රමානුකූල ක්‍රමයකට හුස්ම ගැනීම හා පිටකිරීමක්ද නොවෙයි. ඒ ස්වභාවිකවම සිදුවන ක්‍රියාවලියක් නිරීක්ෂණය කිරීම පමණයි. එමෙන්ම විපස්සනා භාවනාව පටන් ගත් විට ස්වභාවිකව සිදුවන දේ මිස පිටත්තර දෙයක් සම්බන්ධ කරන්නේ නැහැ. කිසි දෙයක් අමුතුවෙන් මවා ගැනීමක් නැහැ. යථාභූත ඇති සැටි මිස යථා කල්පිත අමුතුවෙන් මවා ගැනීම හෝ යථාකෘත
කෘතිම දෙයක් හිතේ මවාගෙන නිරීක්ෂණය කිරීමත් නොවෙයි. ඔබ නිරීක්ෂණය කළ යුත්තේ ඇත්තෙන්ම ස්වභාවිකව සිදුවන දේවල් පමණයි. මේ ව්‍යායාමය ඇත්ත ඇති සැටියෙන් බැලීමෙන් මනස දිනු කර ගැනීම ක්‍රමයක්. එසේ නැතුව යම් මවාගත් දෙයක් නිරීක්ෂණය කරනවා නෙවෙයි. ස්වාභාවිකව ඇතිවන තත්ත්වය ඇති සැටියෙන්ම නිරීක්ෂණය කිරීමටයි පුරුදු වුණේ. ආශ්වාස ප්‍රශ්වාස නිරීක්ෂණය හෝ පසුව ශරීර සංවේදනා තත්ත්වය නිරීක්ෂණය කිරීම යෙදුනේ ඒ ස්වභාවය ඇති සැටියෙන් වටහා ගැනීම සඳහායි. මේ ක්‍රමය අනුව ආනාපාන හෝ විපස්සනා භාවනාව පුරුදු කරන විට වචන මැතිරීම හෝ හිතෙන් රූපමවා ගැනීම නොකරන්නේ මේ ක්‍රමයටම අදාළ විශේෂත්වය පැහැදිලි කර දීමට මිස අනෙක් භාවනා ක්‍රම හෙලා දැකීමට නොවේ. සෑම භාවනා ක්‍රමයකටම ඊට අදාළ විශේෂත්ව තියෙනවා. ඒවාටම ආවේනික අංග තියෙනවා. මේ ක්‍රමය පුරුදුවන්ට වුමනා නම් ඊට අදාළ විශේෂත්ව පිළිපැදිය යුතුයි. එසේ නැතුව භාවනා ක්‍රමයෙන් යහපත් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කමක් නැහැ. මේ ක්‍රමයට වචන මැතිරීමවත් සිතින් රූපමවා ගැනීමක්වත් නැහැ. යථාභූත ඥාන දස්සනම් මේ ක්‍රමය ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. දස්සනම් යනු නිරීක්ෂණය කිරීම දැකීම. ඔබ ආශ්වාස ප්‍රශ්වාස හා ශරීර සංවේදනා නිරීක්ෂණය කළ යුත්තේ මම මගේ යන අදහසින් තොරව ඒ හා සම්බන්ධතාවයක් නොපවත්වමින්. ඒ නිරීක්ෂණය කළ යුත්තේ මදහත් භාවයෙන් අපක්ෂපාතිත්වය පෙරදරි කරගෙනයි. ඥානං හරි අවබෝධයෙන් ප්‍රඥාව මෙහෙවීමෙන් නිරීක්ෂණය කළ යුතුයි. ස්වභාව ධර්මයේ නීතිය වන වෙනස් වීමේ ස්වභාවය අනිත්‍යතාවය අවබෝධ කරගත යුතුයි. අනිත්‍යතාවය ස්වභාවයෙන් වෙනස් වන දෙයට ස්ථිරත්වයක් සදාකාලික භාවයක් සිතින් මවා ගන්නට කිසිසේත් වෑයම් කරන්න එපා. මම මගේ මට යනාදී වශයෙන් ස්ථිරත්වයක් නැති ක්‍රියාවලියකට තම තමන්ගේ අදහස් විශ්වාස සංකල්පනා යොදාගෙන ඒවා මගේ මම මට යන අදහසින් සලකනවා නම් ඒ යථාභූත ඥාන දර්ශන නොවේ. ඇත්ත ඇති සැටියෙන් දැකීමක් නොවේ. යමක ස්වභාවයේ යම්සේද ඒ එලෙසින්ම දැකීම යථාභූත ඥාන දර්ශනයයි. ආශ්වාස ප්‍රශ්වාස වේවා ශරීර සංවේදනා වේවා ඒ පවත්නා තත්ත්වයේ මිස තමාට කැමති ආකාරයකට වෙනස් කර ගැනීමක් නොවේ. එසේ වෙනස් කිරීමට යාමෙන් ඔබ කරන්නේ නැති දෙයක් ඇති කරගන්නට උත්සාහ කිරීමයි. එවිට තමන්ගේ අදහස් යොමු කරවීමෙන් සත්‍යතාවය එළිදරව්වන්නේ නැහැ. ඇති දේ ඇති සැටියෙන් දකින්න ආශ්වාස ප්‍රශ්වාස වගේම ශරීර සංවේදනාද ඒ මතුවන ආකාරයට දැක ගන්න. මගේ ලොකු එතුමාගේ සාකච්ඡාවක කොටසක් තමයි ඔයගොල්ලන්ට දැම්මේ. ඉතින් ඒ කියන්නේ දැන් අපි කියන්නේ ඒව තමයි කියන්නේ. මවා ගන්න යන්න එපා. ආනාපාන සති භාගය භාවනා කරනකොට ස්වභාවිකව සිද්ධ වෙන දේ හඳුන ගන්න. එතකොට මම මේ හැමදෙස්සම ඔප්පු කරන්නේ මම මේ හිතලා කියන හිතලු නෙවෙයි. මේ වැඩසටහනේ අපි කරන්නේ නිකම් මට හිතෙන දේවල් කියන එකවත් එක එක තැන් වලින් මෙහෙම නිකං එකතු කරගෙන කියන එකවත් නෙවෙයි. නිසි ගුරුවරු කියලා පිරිසක් ඉන්නවා. මේක කල්යාණ මිත්‍ර සම්පත්තියත් එක්ක යන්නේ. සත්පුරුෂ සංසේයෝ සද්ධර්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාර ධම්මානදම ප්‍රතිපදා. මෙන්න මේ කරුණු හතර සම්පූර්ණ වුණොත් තමයි මාර්ගඵල ලබන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ කියන්නේ මේ මගේ පස්සෙන් එන මාව ෆලෝ කරන්න කියලා නෙවෙයි. මෙහෙම ගුරුවරු ඉන්නෝ ලෝකේ. ඕන කෙනෙක්ගෙන් අවශ්‍ය දේ ගන්න. හැබැයි මේ මෙතුමා කියන ඒවට සමහර ඒවට මම එකඟ නැහැ. පැහැදිලිද? සමහර කියන දේවල් වලට එකඟ නැති වෙන තැන් තියෙනවා. දැන් අපි කතා කරානේ මාස ගානක් එක 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 ගුරුවරු ගැන. ඒ ගුරුවරු කියන හැම දෙයකටම මම එකඟ නැහැ. ඒ අවශ්‍ය දේ අපි උකහා ගන්නවා. සමහර දේවල් තියෙනවා මේ අපි එකඟ වෙන්නේ නැති දේවල්. එතකොට අපි ඒවා එකඟ වෙන්නේ නැතුව එකඟ වෙන ටිකට අපි එකතු වෙලා ගමන් කරනවා. එහෙම තමයි කරන්න වෙන්නේ. නැතුව කෙනෙක්ව සර්ව සම්පූර්ණයෙන් ෆලෝ කරන්නේ බැහැ. අපි එකම එක්කෙනයි ෆලෝ කරන්න ඕනේ. කාවද? බුදුහාමුදුරුවෝ. ෆලෝ කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ. හැබැයි අවාසනාවට බුදුහාමුදුරුවන්ගේ හැම වීඩියෝ එකක් අපිට දාන්න බැහැනේ. නේද? බුදුහාමුදුරුවෝ කියපු කාරණාවක් බුන්වහන්සේගේ වචනේ වලින් දාන්න බැහැ. එතකොට අපිට ගුරුවරු කියලා දෙන ඒවා තමයි දාන්න වෙන්නේ. ත්‍රිපිටකෙත් මම උපයෝගී කරගන්නේ ඒකයි පොඩ පොඩ. ඒත් පොතත් ඉතින් ඔය පරම්පරාවෙන් ආපු එකක්නේ. ඒක නිසා අපි විවිධ ගුරුවරු ඇසුරෙන් ධර්මයේ ජීවිතයට එකතු කරගන්න ඕන. එතකොට අද අපි මෙන්න මේ ගීතය ඇතුලෙන් ධර්මයේ ජීවිතයට ගන්න උත්සාහ කරනවා. අපි හැමෝම දන්න ගීතය මොකද්ද? සිනහවෙන් හෝ කතාවෙන් බෑ. මොහිදින් බෙක් මහත්තයාගේ සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා. හිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා.
අද අපි මාතෘකාවට නේද? සිනහ වෙන්න ඕ කතාවෙන් බෑ මනින්නට මිනිසා. මම ඉස්සෙල්ලා කතා කරේ හිත ඇතුලේ වචන, අපි වචන මොනවා කිව්වත් හිත ඇතුලේ හොඳ දේවල් තියෙන්න පුළුවන් කියලා. මේකේ අනිත් පැත්ත කියනවා. කොච්චර හොඳට කතා කළත් හිත ඇතුලේ විස තියෙන්නත් පුළුවන්. ඉස්සර මේ ගෑනු අයව පහතර දාන්න බමුණ කියපු වාක්‍යයක් තියෙනවා. මේ මදු තිෂ්ඨති ජිව්හාග්‍රේ හෘදයේතු හලාහලං. කටේ මී පැනලු හදවතේ හලාහල විසදු. අවුදුම්බරම් බවම් පුෂ්පං අට්ටික ගහේ මල් පිපුණක් පිළිගන්නලු. ශේත වරණස්ස කාකයෝ කළු කපුට සුදු වුණා කිව්වත් පිළිගන්නලු. මත්ස්‍ය පාදාම් ජලයේ පස්සෙත් මත්ස්‍යයන්ගේ පාසටහන් ජලයේ මතුපිට පිහිටලා තියෙනවා කිව්වත් පිළිගන්නලු. ස්ත්‍රී වාක්‍යයන් විශ්වසෙත් ගෑනුන්ගේ වචන නම් පිළිගන්න එපා. මේ බුදුහාමුදුරුවෝ කියපුවා නෙවෙයි බමුණෝ කියපුවා. හේතුවක් ඇතුවන කියන්නේ නැත්තේ. බොරු දෙකක් පච එකයි, පච දෙකක් බේගල් එකයි, බේගල් දෙකක් කෙප්ප එකයි, කෙප්ප දෙකක් මායන් එකයි, මායන් 64ක් ගෑනු එකයි, ගෑනු දෙකක් ලෝක විනාශයයි. ඒක බමුණ කියපුවා. ආ, පිරිමි කියලා එහෙම එකක් නෑ. ගෑනු පිරිමි ප්‍රශ්නයක් නෑ. මනුෂ්‍යයාම මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ. එකට එක්වී එකට කාබී, එකට එක්වී එකට කාබී, එකට සැත පීලා උගුලු අටවයි විපත බටලයි මුරග ගති පාලා. ලෝකයේ මර විසක් නැත වෙන මිනිස් විසවාගේ. මිනිසු විස තනිකරම සිනහ වෙන්න ඕ කතාවෙන් බෑ මන්නේ. තියෙන ඇත්තා නැති තැනැත්තා තඹයකට නොතකා ඔහුගේ නැතිකම් දුබල බැරිකම් පෙනි පෙනිම මිරිකා. සැප විඳී පණ ගියත් පෑගී අනෙක් මිනිසාගේ. යුක්ති ධර්මයේ ජයගනීවී දිලන ලෙස දිනිදා නැත්ත නැති වෙයි, ඇත්ත හෙළි වෙයි යම් දිනක මතුදා ඔහු එදා පිහිටවත් නොලැබෙයි ඔහුගේ සෙවණැල්ලේ. අපි කියන කොච්චර දේවල් තියෙනවා කියලා හිතාගෙන අනිත් අය පාගගෙන ගියත් අන්තිමට කාගෙන්වත් පිහිටක් නැති වෙන අවස්ථාවක් එනවද නැද්ද? එනවා. යුක්ති ධර්මයේ ජය ගන්න. අන්තිමට ඔය අනිත් අයව පූරගෙන කාපු, අනිත් අයව හිංසාවට පත් කරපු, අනිත් අයගේ දේවල් කොල්ල කාපු, අනිත් අය විනාශ කරපු අයට දිට ධම්ම වේදනීයව පාප කර්මයේ පරිසම් දෙනවද නැද්ද? දැන් අපි ප්‍රාර්ථනා කරනවද එහෙම වෙන්නේ කියලා? නෑ, අපි එහෙම ප්‍රාර්ථනා කරන්නේ නෑ. ඒත් ඒක තමයි ලෝක ධර්මයේ නේ, යුක්ති ධර්මයේ ජය ගනීවි. ඒක තමයි යුක්තිය කියලා කියන්නේ. ඒ දේවල් එහෙම සිද්ධ වෙනවා. ඉතින් ඔය අර්ථ රසයත් තේරුම් අර ගනිමින් මේ ගීතයට සවන් දෙන්න. ඒ තමයි දැන් අපි අන්තිමට කිව්ව කාරණාව කීයේ තියෙනවනේ. ඔහුට ඔහුගේ සෙවණැල්ලවත් අන්තිමට ඉතිරි වෙන්නේ නැහැ. ඒක ඇතුලේ අර මුලදි කියපු දුකත් එක්ක පොඩි පළිගැසීමේ අදහසකුත් තියෙනවනේ, එහෙම වේවා කියලා. ඒත් අපිට එහෙම වෙනවාමයි කියලා කියන්නත් බෑ. සමහරට අඟුලිමාල ගත්තොත් හිතන්නකෝ, ඕගොල්ලන්ගේ ඥාතියෙක්, ඕගොල්ලන්ගේ සහෝදරයා, ඕගොල්ලන්ගේ දරුවව අඟුලිමාල මැරුවා කියලා හිතන්නකෝ. අඟුලිමාලට නරකක් වුණාද? අඟුලිමාල රහත් වුණා. දැන් මොකෝ කරන්නේ? යුක්තිය ඊට උනාද? මේ ලෝකේ යුක්තියට වඩා එහා ගිය එකක් තියෙනවා. ඒ තමයි මොකද්ද? ධර්මය. මොකද්ද? ධර්මය. ධර්මය යුක්තියට වඩා බලවත්. යුක්තියෙන් පැනලා යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කොහොමද? ධර්මානුකූල වෙන්නේ. දැන් ඔයගොල්ලෝගේ අතින් යම්කිසි වැරදි සිද්ධ වෙලා තියෙන්න පුළුවන්ද? බැරිද? පුළුවන්. පුංචි කාලේ ඉඳන් වැරදි සිද්ධ වෙලා තියෙන පුළුවන්.
ඔගොළන්ගේ අතින් කටින් නේ කියවෙච්ච වචන තියෙන පුළුවන්. දැන් මම උනත් සමාවිල්ලනවා. දැන් මේ ඊයේ පෙරදාව උපාසකම්ම ගැන මම එයාගෙන් සමාවිල්ලුවා. මීට අවුරුදු ගානකට කලින් මං දොස් කියලා තියෙනවා. දොස් කියලා කියන්නේ එහෙම දොස් නෙවෙයි. ඉතින් දොස් කියනව නෙවෙයි ඉතින්. මම ටිකක් ඒ දවස්වල සැරයි. ඒ කියන්නේ මම කියන ඒවා හරි බරපතලයි. ඒ අපේ ලොකු හාමුදුරුවන්ගෙන් අපි පුරුදු වෙලා ආපු ක්‍රමේ. ඉතින් ඒකත් එක්ක ඒ උපාසකම්මගේ හිත රිදුණා ඒ දවස්වල. ඉතින් මම ඒක දැන් කිව්වා ඒකට සමා වෙන්නේ කිය. ඒ දවස්වල කියපු වචන වලට. මොකද අර සහකම්පණේ නැහැ. සමහර ලාවට අපි ධර්මය කියලා දෙන ගුරුවරු විදිහටත් වරද්ද ගන්න තැනක් තියෙනවා. සහකම්පණේ අනිත් අයගේ හැඟීම තේරුම් ගන්න නැතුව අපි ඒ වෙලාවේ කියලා දාන වචනය හරි බරපතල වෙන්න පුළුවන්. ඔය ගුරුවරු සමහර ලාවට භාවනාව උගන්නන ධර්මයේ කියලා දෙන ගුරුවරුන්ගෙන් මම දකින වැරද්දක් තියෙනවා. ඉන්ටර්නෙට් එකේ එහෙම සමහර අයගෙන් අහන ප්‍රශ්න ඇවිල්ලා අනේ හාමුදුරනේ අපේ පුතා නැති වුණා අපේ අරය නැති වුණා මෙහෙම කියලා දුක කියනවා හාමුදුරන්ට. හාමුදුරුවෝ ගණන් ගන්නේ කොහොම තමයි ලෝකේ ඇති. හැබැයි ඒක මම දකින්නේ හොඳ උත්තරයක් විදියට නෙවෙයි. ඒක ඉස්සර මමත් එහෙම තමයි උත්තර දුන්නේ. ඒ කියන්නේ මොකද මට උන්නේ නැහැනේ. මට උන්නේ නැති නිසා මං ගොවේ කියන්නේ එහෙම තමයි. මට වෙච්ච නැති නිසා මම කියනවා එහෙම තමයි ඕක ගණන් ගන්න එපා. ඕක මොකක්ද? ඒ වුණාට දැන් එහෙම උත්තර දෙන්නේ නැහැ. අපි එයාගේ මානසිකත්වයට බහින්න ඕනේ. එයාගේ හැඟීමට බහින්න ඕනේ. බුදුහාමුදුරෝ මේ කිසాగෞතමිට කිව්වේ නැහැනේ මේ කිසాగෞතමී වැඩක් නැහැනේ දැන් ළමයා මැරලා ඉවරන ගිහිල්ලා අපි සවන්පතාල එන්න මෙහෙ කියලා කිව්වේ නැහැනේ. බුදුහාමුදුර වෙන අභ්‍යාසයක් දුන්නේ. වෙනත් උපක්‍රමශීලීව තමයි ආට ධර්මයේ තේරුම් කෙරෙව්වේ. ඒ වගේ තමයි ඕගොල්ලොත් නිකන් අර ගල් හිතක් ඇති කරගන්න එපා ධර්මයේ තේරෙනකොට. ස්වභාවිකවම මෙහෙම වෙන්න බලනවා. ධර්මයේ ටිකක් තේරෙනකොට ගල් හිතක් ඇති කරගන්න බලනවා. ඒක අඩු කරගන්න කියලා තමයි මම මේ කියන්නේ. මොකද අපි කියන වචන වෙනත් අයට ඉතාමත් දරුණු ලෙස බලපාන්න පුළුවන් අවස්ථා තියෙනවා. අපි ඒක එහෙම වෙන්න කියලා හිතලා කියන ඒවා නෙවෙයි. හැබැයි ඒගොල්ලෝ ගන්න විදිහත් එක්ක ඒගොල්ලෝ ගොඩාක් අපහසුතාවයට ලක් වෙන්න බැරිද? එහෙනම් හොඳම දේ මොකද්ද? එහෙම වෙලා තියෙනවා නම් සමාවිල්ල. පැහැදිලිද? අර එක ආර්යෝපවාදය කරපු ස්වාමින් වහන්සේ කෙනෙක්ට ආර්යෝපවාදය කරලා ඉතින් ආර්යයන් වහන්සේ කෙනෙක් නිඳා කරාට පස්සේ ඊට පස්සේ සමාවිල්ලුවාම තමයි එතනින් එහාට යාට ධර්මය පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ධර්මය පුහුණු කරාට මාර්ගය වැඩෙන්නේ නැහැ. ඕගොල්ලෝ දැන හෝ නොදැන සමහර වෙලාවට ගුරුවරුන්ට බැනලා නැද්ද? ආ ගුරුවරුන්ට සමහර හාමුදුරන්ට Facebook එකේ YouTube එකේ දානකොට රැල්ලට බයිනවද නැද්ද? පරිස්සම් වෙන්න. බයින්න එපා. මේ රට කනවා මෙන්න මේ ශාසනය කනවා මෙන්න මේ ශාසනය කන කඳ පණුවෙක් කියලා සමහර හාමුදුරන්ට බයිනවනේ. කවුද දන්නේ බැරි වෙලා හරි ඕගොල්ලන්ට වැරදිලා යාට හරි ගිහිල්ලා නම් නේ? ඕගොල්ලන්ට වැරදිලා ඒ වැරදි කියන මනුස්සයට හරි ගිහිල්ලා නම් ඕගොල්ලෝ කරගන්නේ මහා බරපතල අකුසල කර්මයද නැද්ද? කවුද දන්නේ ඕගොල්ලෝ නිගණ්ඨනාද පුත්‍ර ගාව ඉන්නේ බුදුහාමුදුරුවෝ තමයි ඒ ඇවිල්ලා තින්නේ කියලා නේ? ඉතින් බුදුහාමුදුරුවන් කාලේ ඕගොල්ලෝ ඉපදිලා නිගණ්ඨගේ ධර්මය හරි කියලා හිතාගෙන බුදුහාමුදුරන්ට දොස් කිව්වනම් වැරද්දද නැද්ද? ආයෙකෙනසක් කිසි කෙනෙක්ව පහතර දාන්න එපා. මම නම් ගොඩාක් වෙලාවට කතා කරද්දී සාකච්ඡා කරනකොටත් කියන්නේ අනේ එක එක පුද්ගලයෝ ගැන නම් මගෙන් අහලා විවේචන අහන්න එපා. සමහර අය අහන හාමුදුරනේ මෙන්න මෙහෙම ඉන්න හාමුදුරුව කෙනෙක්. ඔබ වහන්සේ මොකද කියන්නේ මේ හාමුදුරුව ගැන? මට කිසිම දෙයක් කියන්න නැහැ. කිසිම කෙනෙක් ගැන කිසිම දෙයක් කියන්න නැහැ. ඒකට මම එකඟද නැද්ද කියලා කියන්න පුළුවන්. හැබැයි එයා වැරදිද නැද්ද කියලා මට කියන්න බෑ. මම එකඟද නැද්ද කියන එකයි වැරදිද හරිද කියන එකයි එකක්ද දෙකක්ද? දෙකක්. මම බුදු වුණොත් කියන්නම් එක හරිද වැරදිද කියලා. නැත්තම් මට කියන්න වෙන්නේ මම එකඟ නැහැ කියලා විතරයි. ඒතකොට ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනාද නැද්ද? කවුද දන්නේ? වැරදිද? ඒක වෙන කතාවක්. ඒක අපිට අදාළ නැහැ. එහෙම කියලා ඒ හාමුදුරුවන්ටවත් ඒක හා කියන හාමුදුරුවන්ට හරි ඒක විරුද්ධ වෙච්ච හාමුදුරුවන්ට හරි කාටවත් බයින්න යන්න එපා. මැදින් ඉන්න. පැහැදිලිද? ඔබ මැදින් ඉඳලා විවේචනය කරන්න එපා. ඒක ඒගොල්ලොන්ට විසඳ ගන්න ඇරලා ඔගොල්ලෝ ඔයගොල්ලන්ගේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න. මෙන්න මේවා තමයි කරන්න ඕන දේවල්. මාර්ගය වඩනවා කියලා ඔයගොල්ලන්ට කරන්න ඕන දේවල්. පියවරෙන් පියවර පියවරෙන් පියවර මම දැන් පැහැදිලි කරලා 14 වෙනි පියවර අවසාන පියවරටත් දැන් මේ කිට්ටු වෙලා තියෙන්නේ. තව එකකින් ඉවරයි. එතකොට අපි මේ වෙනකොට ගිය මාසේ අපි කතා කරා සැඟවුණු මාරයා. අපේ හිත ඇතුලේ ඉන්නවා හැංගිච්ච මාරයෙක්.
නේද? මම හොඳයි කියලා හිතාගෙන හිටියට ඇත්තට මම මගේ ඇතුලේ නරක කෑලිත් තියෙනවද නැද්ද? තමන්ගේ ඇතුලේ තියෙන නරක කෑලිත් හඳුනගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට අද කොටස කිරීම නොකිරීම නොකර කිරීම. ඔන්න කිරීම දන්නවනේ ඔයගොල්ලෝ. එක කරනවා. එහා පැත්තේ තියෙන නොකිරීම. මොකන්ද මේ නොකර කරනවා කියන්නේ? දෙකක් නේ දුන්නන් දුන් සිමෙන්නන් සිමෙන් දෙකම බෑ කියනවනේ අපි. දැන් දොන්ද සිමෙන් දෙකම තියෙන එකක් තියෙනවා. මං අහන ප්‍රශ්නයක්. උපාසකම්මා බණින එකද බණින් නැති එකද හොඳ? අයි බණින වෙලාවලුත් එනවනේ. නේ? ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. බණින එක හොඳ නෑ කියලා අපි බණින් නැතුව ඉන්නවා. තර බණින් නැතුව මිදලා පුළුවන් ද වැඩි දැන් පොඩි හාමුදුරනේ මම බයින්නෙම නැතුව හිටියොත් එහෙම පුළුවන් ද හරියට හදා ගන්න මයි කට නිසා තමයි මෙච්චර මේ හොඳට වැඩ ටික යන්නේ හදිස ඕ කට තියෙන්න ඕන මාරලාවට බණින වෙලාවට දැන් මම හොඳට ඔයගොල්ලොත් එක්ක කතා කරාට බයින වෙලාවට බයින්න ඕනේ හදිස ඒ වෙලාවට සහ කම්පැනි අරව මේ බලන්නේ බයින්න ඕනේ බැනලා පස්සේ සහ කම්පැනි ඇති කර ගන්න ඕනේ හදිසද ඒ බයින්න ඕනේ ගහන්න ඕනේ නැහැ කාටවත් බණින්න ඕනේ හැබැයි මං අහන්නේ බණින එක විතරක් හරිද? නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? බයින එකද නොබෙනින් එකද හොඳ? ප්‍රශ්නය. එතන බණින එක කුසල් දකුසල්ද? හා? එහෙනම් ඕගොල්ලෝ දැන් අපි හිතමු මෙහෙම ඉස්සර හැමෝටම බයිනෝ. වලි දාගන්න එක්කෙනෙක්. බණ ඇහුවට පස්සෙ ඔන්න වලි නැහැ. එතකොට හිතට හොඳයි. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. දැන් වලියක් දාගන්න නැති වුනහම සමහර ප්‍රශ්න විසඳෙන්නේ වලියෙන්ද නැද්ද? ඔහොම. එහා ගෙදර මිනිස්සු කුණු දානවා වත්තේ. ඔහොම. එහෙම පුළුවන් අවස්ථා දෙනවා. එහා ගෙදර මිනිස්සු කුණු දානවා තාප්පෙන් තමන්ගේ පැත්තට. මුලදී රණ්ඩු කරා අන්න දැම්මේ නැහැ. දැන් ඕන රණ්ඩු කරන්නේ නැහැනේ. දැන් දානවා. දැන් මොකද කරන්නේ? දැන් තමයි ඕන වෙන්නේ නොකර කිරීම. කිරීම බයිනවා නොකිරීම බයින්නේ අන්තිමක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද නොකර කරනවා ඒ කියන්නේ මොකද්ද දැන් ප්‍රශ්නේ තියෙන්නේ බයින එකේද තරහ ගන්න එකේද ප්‍රශ්නේ තියෙන්නේ කෙනෙක්ට බයින එකේද තරහ ගන්න එකේද බයින එකේ ප්‍රශ්නේ නැහැ තරහ ගන්න එකේ බුදුහාමුදුරුවෝත් බයිනවනේ තරහ ගන්න එකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි සිහියෙන් ඉන්නවා අපි ගැන දැන් දන්නවා අපි ක්‍රම ටිකක් අපි ගැන සිහියෙන් ඉන්න අපි ගැන අවධානයෙන් ඉඳගෙන සිහියෙන් ඉඳගෙන හොඳ වයින් ගිහිල්ලා අර මිනිහට බයිනවා හිතෙන් බයින් නැතුව කොහෙන්ද බයින්නේ කටින් බයිනවා එතකොට ඒක පරුෂා වාචා වේරම නේද නැහැ ඈ කටින් බයින එක හොඳයි හිතින් නැතුව. අපි කරන්නේ හිතින් බයින. මුන්ට හෙන්න ගහන්න මුන්ට බයින විදියකුත් නැහැ. මම මේ කට පියාගෙන ඉන්නවා. ඉතින් මගේ හොඳකම නිසා. හොඳකම නිසා නෙවෙයි. හිත ඇතුලේ අර වෛරේ, කෝපේ ඔක්කොම තියාගෙන. ඒකට අපි කියන්නේ විතක්ක ਵਿਚාර තමයි වචී සංස්කාර කියන්නේ. බුදුදහමේ මේ කටින් එළියට දාන එකම නෙවෙයි. විතක්ක ਵਿਚාර තමයි වචී සංස්කාර කියන්නේ. හිතන්න පටන් ගන්නකොටම වචන ගොඩ නැගලද නැද්ද? ගොඩ නැගලා ඉවරයි. එහෙනම් අපි හිතෙන් බයින් හොඳ නැහැ. කොහෙන්ද බයින් ඕන? බයින එක කටින් බයිනවා තේරුණාද කියන්නේ දැන් ඔය නළුව රඟපානවද නැද්ද රඟපානවා රඟපානකොට ඒගොල්ලෝ බැන ගන්නවා ගහ ගන්නවා මං අහන්නේ තරහෙන්ද ගහ ගන්න තරහෙන්ද බැන ගන්න ඉඳලා හිටලා ඕගොල්ලෝත් රඟපාන්න ගිහි ජීවිතේ ඉන්නවා නම් අනිවාර්යෙන් රඟපාන වෙනවද නැද්ද රඟපාන්න වෙනවා මහත්තයාට ආදරේ නැතත් ආදරෙන් සලකන්න වෙනවා පැහැදිලිද මම කියන්නේ ආදරේ නැතත් කමන්නේ ආදරේ වගේ ඉන්න. පැහැදිලිද? තරහ නැතත් බයින්න ඕන වෙලාවට බයින්න නොකර කරනවා කියන්නේ ඒකයි. නැත්තම් අපිට ජීවිතේ සමබර කරන්න හම්බෙන්නේ නැහැ. මුලින්ම බැන්නා ඊට පස්සේ අපි තරහ අඩු කරගන්නේ නොබැන හිටියා. දැන් අපිට මොකද කරන්න වෙන්නේ? නොබැන බයින්න වෙනවා. හිත ඇතුලෙන් තරහ ගන්න නැතුව සිහියෙන් ඉඳලා කටින් බයින්න වෙනවා බයින් එක විතරක් නෙමෙයි හැමතිස්සෙම එහෙමයි හිත ඇතුලෙන් තරහ ගන්න නැතුව හිත ඇතුලෙන් ආස කරන්න නැතුව අපිට ජීවත් කරන්න පුළුවන් වෙන්න ඕනේ උදාහරණයක් විදියට ඕගොල්ලන්ගේ
ඉඩම්වල ඔප්පු තියෙනව ඔප්පු තිරප්පු අරෝමේවා. දැ ළමයින් කියනව ලියල දෙන්නේ. අම්ම දැන් ඔක්කොම අතහැරලනේ, අතහැරලා දැන් ධර්ම මාර්ගය යන ඔක්කොම අපිට ලියල දෙන්න. එහෙම ලියල දෙන්න ඕනද? දෙන්න එපා, එකෙක්ට දෙන්න එපා. මම නම් කියන්නේ ළමයින්ට දෙන්න එපා සත පහ කියන්න. ඕගොල්ලෝ මම හම්බ කරලා මෙතෙන්ට ආව වගේ ඔහෙලත් යම් දවසක හම්බ කරලා ආවොත් මම දෙන්න. දෙන්න එපා. අපේ සංස්කෘතිය වෙනස් කරන්න ඕනේ. පරම්පරාවෙන් කිසිම දෙයක් නොලැබෙන්න ඕනේ, නොදිය යුතුයි. එයාට මා ඉන්න තැනට එන්න උපකාර කළ යුතුයි. දෙන්න එපා ගෙවල් දොරවල්. මැරුණහම ලියලා මැරෙන්න අවසන් කැමැත්තට ඒ කමක් නෑ. ජීවත් වෙලා ඉන්නකොට දෙන්න එපා කියලාම තියන්න. දෙන්න සත පහක්. මැරුණහම දෙනවා කියන්නේ බෑ, මරා ඊට පස්සේ. එහෙම කියන්න දෙපා. තරහ ගියාම කියලා හරියන්නේ නැහැ. මම මේ කියන්නේ තරහක්වත් ආසාවක්වත් නෙවෙයි, නොකර කරනවා කියන්නේ ඒකයි. සමහර ජීවිතේ ගන්න තීරණ නොකර කරනවා කියන්නේ අපිට ආස නැහැ තමයි, ආසාවක් නිසා අල්ලගන්න කියනව නෙවෙයි. ආස නැති වුණත් සමහර ලාට අල්ලගන්න වෙනවද නැද්ද? ආස නැතුව අල්ලගන්න සමහර දේවල් කළ යුත්ත කරන්න. හිතේ ඇතුලේ තරහවල් ආසාවල් ඇති කරගන්න නැතුව, ඇති වුණත් කමන්නේ, ඇති වෙනකොට අඳුන ගන්න මට මගේ සිතේ මෙහෙම එකක් ඇති වුණා කියලා සිහියෙන් ඉන්න. අපි දැන් මේ පුහුණුව ඉවර වෙලා තමයි අරක කියන්නේ. කවුරු හරි කෙනෙක් කවදාවත් මේ පුහුණුව කරන්න නැතුව අරක විතරක් කරන්න යන්න එපා. පැහැදිලිද? දැන් අපි තුමු දැන් මේ වීඩියෝ එක දැන් මේ ඉන්ටර්නෙට් එකට දානවනේ. මේ අදම මේ කෙනෙක් මේ බණ අහනවා. බණ අහලා මේ එක පුහුණුවක්වත් කරන්න නැතුව, මේ එකක්වත් පුරුදු කරන්න නැතුව නොකර කරන්න යනවා. එහෙම වුණොත් එහෙම වංචනික ධර්මයකට අහු වෙනවා. අමාරු වෙටනවා. පුහුණුව පියවරෙන් පියවර ඇවිල්ලා තමයි මේ නොකර කිරීම කියන තැනට එන්න ඕනේ. පැහැදිලිද කියන එක? ඕගොල්ලෝ යම් කිසි දෙයක් පාලනය කරනවා. මෙතන ගුරුවරු ඉන්නවා. මෙතන එක එක ව්‍යාපාර කරන අය ඉන්නවා. සමහර අය පොඩි පොඩි ගාමන් දාගෙන ඉන්නවා නේද? එක එක්කෙනා එක එක පොඩි පොඩි දේවල් කරනවා. එයා යටතේ වැඩ කරන අය ඉන්නවා. ඒගොල්ලෝ වැරද්දක් කරාම, වැඩක් නොකරාම ඒක පෙන්වලා දෙන්න ඕනද නැද්ද? එතකොට ටිකක් තදින් කියන්න වෙනවා. හැබැයි තරහ අරගෙන වැඩක් නැහැ කියලා මම මේ කියන්නේ. තරහ අරගෙන වැඩකුත් නැහැ. හැබැයි නොකිය ඉඳලා හරියන්නේත් නැහැ. ළමයාට වුණත් කියන එක කියන්න ඕනේ. අනේ මගේ පුතානේ, අනේ නොකිය ඉඳලා එහෙම. අර පරස්පරයක් වෙන්නේ. අර මම මුලදී සහකම්පණය තේරුම් ගන්න කිව්වනේ. සහකම්පණය තියෙන්න ඕනේ. හැබැයි මෙතනදී කියන්න ඕන දේ කියන්න ඕනේ. ඒක ආදරයටද නැද්ද කියන්නේ? ආදරයට. අර මම කිව්වනේ අර කුමාරකාශ්‍යප අම්මා, කුමාරකාශ්‍යප මාතා, කුමාරකාශ්‍යප හාමුදුරුවම හම්බෙන්නේ මහණ වුණාට පස්සේනේ. කියන්නේ බබා බඩේ ඉද්දි තමයි මහණ වෙන්නේ. දැන් නැතුව අම්මා ඇවිල්ලා මහණ වෙනවා. නෝ මහත්යත් එක්ක ඉද්දි ඉඳලා ඊට පස්සේ මහණ වෙනවා. දැන් නැතුව මහණ වෙන්නේ බබා බඩේ කියලා. මහණ වුණාට පස්සේ බබා හම්බ වෙනවා. හරි ප්‍රශ්නයක් නේ. ඊට පස්සේ සිටුකරේට දීලා බුදුහාමුදුරු ළමයාව හදන්නේ කියනවා. දීලා ඊට පස්සේ අන්තිමට අවුරුදු 7 දී ළමයා මහණ වෙනවා. මහණ වෙලා රහත් වෙනවා. දැන් කුමාරකාශ්‍යප අම්මා දැකලා නැහැ, මෙහෙණින් ආසේ දැකලා නැහැ ළමයාව අවුරුදු 7කින්. අවුරුදු ගාණක් දැන් ළමයාව හෙව්වා. දවසක් පින්ඩපාත යනකොට පොඩි හාමුදුරුවෝ දකින්නවා. මගේ පුතේ කියලා අඬාගෙන යනවා, කිරි හැලෙනවා, ඇඟේ කිරි වැක්කිරෙනවා, සිවුර පැටලිලා වැටෙනවා. ඊට පස්සේ කුමාරකාශ්‍යප හාමුදුරුව හැරිලා කියනවා, මෙච්චර කල් මහාන වෙලා ඉඳලා කිසි දෙයක් තේරුම් අරන්නේ නැහැ කියලා බයිනවා. ධර්මය කියන පොල්ලෙන් මට මගේ පුතා පහර දුන්නා කියලා එතනම රහත් වෙනවා. එතන කුමාරකාශ්‍යප අම්මට දැක්කපු හොඳම ආදරේ තමයි අර බැනිල්ල. බැරි වෙලා හැර නැගිටවල අනේ මගේ පුතේ කියලා, මගේ අම්මේ කියලා බදා ගන්න ගියා නම් කවදාවත් ඒ මිනිස්සු රහත් වෙයිද නෑ. සමහර වෙලාවට සහකම්පණය කියන්නේ බයින් එක තමයි. පැහැදිලිද? සමහර වෙලාවට. හැබැයි අපි ඒක වැරදියට අරගන්නත් නරකයි. ඒක අපි පරිස්සමෙන් තේරුම් ගන්නත් වෙනවා. සියුම් විදිහට තේරුම් ගන්න වෙනවා. මේක දැලිපිහියෙන් කිරිකනෝ වගේ වැඩක්. එක්කෝ දිව බිම නේ කිරිකන්න ගිහල මොකෝ වෙන්නේ? දිව බිමට වැටෙනවා. නොකර කිරීම සම්බන්ධයෙන් මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තේරෙන්නේ නැති කෑල්ලක්. කොහොමද ඒක? දැන් මේ සතිය ඉඳන්, මේ මාසෙ ඉඳන් ලබන මාසේ ඊළඟ දවස් වෙනකන් ඕක පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ හොඳට බයින්න කියලාද කියන කට්ටියට? නැහැ නැහැ. හිත ඇතුලෙන් හදා ගන්න නැතුව එළියෙන් කළ යුතු දේවල් කරන්න.
සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න. හිත ඇතුලේ කිසිම කහටක් තියාගන්න එපා කියලා කියන්නේ. ඇති වෙන මෙන්න මේ මේ මං කියුවේ කියන මම දැකපු මේ හතක්. ඒ කියන්නේ මං ගුරුවරුන්ගෙන් තේරුම් ගත්ත පියවර 14ක් තියෙනවා. මෙන්න මේ 13 14. සිහිය පැතිකඩ එක 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 පැති වලින් දකින්න ඕන. දැන් මේක සත්‍යවාදී වීමත් සිහියෙන් ඉදීම. තමන්ගේ ඇතුලේ. ඒ වගේම ඔටෝපයිලට් සමහර වෙලාවට තමන් කරන්න නැතුව નિરાයාසයෙන් සිද්ධ වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ අපි උදේ ඉඳන් හවස වෙනකම් වැඩ කරාට සමහර වැඩ අපිට මතක නැහැනේ කරා කියලා. අන්න ඔටෝපයිලට් සිහියෙන් දරගන්න. දතානුස්සති තමන්ගේ හිත ඇතුලේ දෙන්නේක් වැඩ කරන බව දකින්න. ඒ වගේම හිතේ ඇතිවන අරමුණු වලට හේතු දකින්න ඕන සමහර වෙලාවට. ඒ වගේම සාපේක්ෂ බව දකින්න. අපි ආසක ලස්සනයි කියලා හිතන්නේ කැතයකට සාපේක්ෂව. අන්න ඒක ගැන සිහියෙන් ඉන්න ඕනේ. අපි විඳින්න ගිහිල්ලා විඳවනවා. ඒ ගැන සිහියෙන් ඉන්න ඕනේ. නිවා දාන්න හදනවා අපි. නිවුණට පස්සේ අපි නිවෙන්නම හදනවා. නෑ. නිවුණට පස්සේ අපි බලන්න ඕනේ ඇවිලිච්ච කෑලි මොනවද කියලා. ඒ වගේම අපි හිත ඇතුලේ හදාගෙන ඉන්න ලෝකයක්. ඒ ලෝකයේ පිළිබඳව සිහියෙන් ඉන්න ඕනේ. ඒක කඩලා දාන්න ඕනේ. ඊළඟට මමත්වයේ ඇති වෙන විදිය දකින්න ඕනේ. හැංගිච්ච මායාව අඳුන ගන්න ඕනේ. අද මම කිව්වේ නොකර කිරීම. තමන්ගේ හිත ඇතුලෙන් දේවල් සිද්ධ කරන්නේ නැති වුණාට එළියේ සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදියට ගත කරා. පැහැදිලිද? ඒ කියන්නේ ඕගොල්ලෝ එළියේ වැඩ නොකර ඉන්නම එපා. සම්පූර්ණයෙන්ම නොකර ඉන්න එපා. පැහැදිලිද? එළියෙන් වැඩ එළියේ සාමාන්‍ය විදියටම වැඩ ටික කරගෙන යන්න. හිත ඇතුලේ තමයි විපස්සනාව තියෙන්නේ කියලා තමයි අපි මෙතනදී කතා කරේ. හා. ඔය එක තමයි අපි ඉස්සෙල්ලා කරේ. හුස්ම ඇති වෙනව නැති වෙනව වගේම සිත ඇතුලේ පහළ වෙන හැඟීම්, අදහස් මේ හැම එකක්ම ඇති වෙන නැති වෙන බව දකින්න තියෙනවා. ඒක අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්කති. අනිත්‍ය බව දකිමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න කියලා කියන්නේ ඒක. නෑ 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 වචන දැනගන්න ඕනේ නෑ. මං අහන්නේ කවුද මේ චක්කු චුල්ලපන්තක පොඩි හාමුදුරු මොකක්වත් දැනන් හිටියේ නෑ. ගාතාවක්වත් පාඩන්නේ නෑ. හැබැයි රහත් වුණා. නේද? වචන ඕනේ නෑ. හරියට මේ අර්ථය තේරුම් ගත්තා නම් රහත් බව කියලා කියන්නේ අදහසක් අවබෝධයක් මිසක් වචන ගොඩක් දැන ගැනීමක් නෙවෙයි. වචන ඕන වෙන්නේ තමන්ගේ හිතේ තියෙන එක තව කෙනෙක්ට කියලා දෙන්න. පැහැදිලිද? එන පසේ බුදු කෙනෙක් වෙන්න පුළුවන් වචන නැතුව. රහත් වෙච්ච සමහර අය ඉන්නවා බණ කියන්න බෑ. සමහර අය ඉන්නවා රහත් නොවුනට බණ කියන්න පුළුවන් අය. ඒක වෙනම දක්ෂතාවයක්. හැබැයි රහත් වෙන්නේ මේ වචන ගොඩක් ඕන වෙන්නේ නැහැ. දැන් මේවා මේ මාසය වැදගත් මාසයක්. ඒ තමයි වෙසක්. ඒක නිසා අපි වෙසක් පෝයට බුදුහාමුදුරුවන් බුදුරජාණන් වහන්සේව තමයි සිහිපත් කරන්නේ. අපි හැමදාම සිහිපත් කරනවා. උන්වහන්සේ වෙනුවෙන් මම පොඩි වීඩියෝ එකක් හදුවා. ඒක පොඩ්ඩක් බලන්න. අලු මේ අපේ වෙසක් මංගල්‍යය වෙනුවෙන්. ඔයක තමයි වෙසක් දින පණිවිඩය. ඒක ජීවිතයට එකතු කරගන්න කරාපිටිය පුරාණ සුනන්දාරාම විහාරස්ථානයේ තියෙන ධර්මදේශනාවක් වෙසක් පොය දවස අපේ හවස 3ට කැමති අය ළඟපාත ඉන්නවා නම් ඒ අය සහභාගී වෙන්න කියලා මතක් කරනවා, යෝජනා කරනවා. ඊළඟ වැඩසටහන අපි තියෙන්නේ ජුනි මාසේ 9. ජුනි 9 ඊළඟ වැඩසටහන තියෙන්නේ. YouTube ඔස්සේ ඔබට පුළුවන් ශ්‍රවණය කරන්න පහුගිය වැඩසටහන සියල්ල. මේ වැඩසටහනත් අපි YouTube එකට දානවා. කැමති අය ඒවා ශ්‍රවණය කරලා නැවත නැවත අහුවෙච්ච නැති තැන් සමහරලාට මම උනත් මේක එඩිට් කරනකොට ආපහු අහනවනේ. එතකොට මට උනත් අලුත් දේවල් ඉගෙන ගන්න හැම වෙනව මගෙන්. පැහැදිලිද? ඒ ධර්මය කියනකොට මම පුද්ගලයෙක් වශයෙන් මම දන්න දේවල් විතරක් නෙවෙයි කියවන්නේ. මේ කටින් පිට වෙනවා ඔබේ පින නිසා, ඔබේ කුසලය නිසා අපේ කටින් ධර්මය පිට වෙනවා. සමහරවිට ඒකත් අපිත් අලුතෙන් ඉගෙන ගන්නවා. එහෙම තමයි මේ ධර්මය දේශනා කරද්දි සිද්ධ වෙන දෙයක්. කටින් ධර්මය පිට වෙනවා ඔබේ තියෙන පිනට. එතකොට අපි ඒක අහනකොට මටත් ඒක සමහරවිට අලුත් ධර්ම දේශනාවක් බවට පත් වෙනවා. ඒක නිසා නැවත නැවත ශ්‍රවණය කරන්න. ඒක තමයි අපිට මේ ධර්මයේ ජීවිතයට ගන්න පුළුවන් හොඳම ක්‍රමය. ගාල්ල ගිනිමෙල්ල ගහ ආර්ය විහාර බෞද්ධ මධ්‍යස්ථානයේ භාවනා ශාලාවේ වහලේ ඉදිකිරීම සඳහා ඔබට දායක වෙන්න පුළුවන්. ඒ වගේම වහලය මත ඉදිකරන සෝලා පද්ධතියට
සූර්ය පැනල පද්ධතියට දායක වෙන්නත් පුළුවන්. ඔබට පුළුවන් පහත සඳහන් ගිනුම් මංකෝස්සේ ඒ සඳහා දායකත්වය දක්වන්න. ඔබ දක්වන ලද දායකත්වය WhatsApp අංකයට කෙටි පණිවිඩයක් ඔස්සේ යොමු කරන්න. තෙරුවන් සරණයි. වෙන්න සමහට මෙත් සිතින් ඉඩ දෙන්න මානක.